යිබවන් සටන දේශපාලන සංවාද සභාව සමකයි යඔබ සම්බන්ධවය සිරන්නේ විස්සයි විස්සේ ජනාධිපතිවරයා කවුත මේ තමයි අපේ මේ දිනවල මාතරකාවම අපේ නිරක්නෙවෙ මුළු රටේම මාදෘුකාව හෞද ජනාධිපති වෙන්නේ මොකද අපි දිනිසුරාණන් ඉප දෙනකං බලාගෙනඉන්න ජාතියක් වෙලා හැබැයි අපිට සමහර විට හිතෙනවා ජනාාජිපති අපේක්ෂකෙන් තිස් පස් දෙනෙ කාවහම මේ අතලින් කවුරු හරි තෝරගන්න අමාරුවෙන්න්න ඕනන එම අමාරුකමක් තියෙනවාද කියන එක අපි සරහ තියන ප්‍රශ්නයක්. කෝම වනත් අපි ඒ අතරම කතා කරනවා අපේ රටට මොකද වෙලා තිය. අපිට මොකද වෙලාතිය අපේ මිනිසන්ට මොකද වෙලා තිය. ජනතාව මොකද වෙලාතියෙන් අපේ ගොවින්ට මොකද වෙලාතිය අපේ කම්කරුවට මොකද වෙලා තිය අපේ රජේසේවක කියන්ට මොකද වෙලා තියෙන ඒ හැමෝටමත් වඩා අපේ දරුවට මොකද වෙලා තිය දරුවන්ට රටක් ඉතිරි වෙලා තියෙනවා. මේ ගැන තුඩ තුඩග සංවාදයේ යෙදෙන නමුත් අප ඒත් එක්කම දේශපාල නයේදී අර සම්ප්‍රදායික තීන්දුූ තීරණවලට යන්න මැලිවෙෙන්වෙෙත් නෑ. කොම නත් තුන්වෙනි බලවේගයක් ගැන අපි හැමදාම කතාට. තුන්වෙනි බලවේගයක් ගැන කතාව අපේ රටේ නිදහස තරං ඇතට දිවෙන. මොකද හේතුව ප්‍රධාන බලවේගයන් දෙක් තියෙන නිසයි තුන්වෙනි බලවේගයක් ගැනතා කරෙන්නේ. හැබඒ එකක් තියෙනවා.ඒ තමයි අපි නොම්බරවලට, හිරවෙලා ඉන්න තාක්කල් ඒ නොම්බරය වෙනස් කරන්න අපි උත්සා කරන්නේ නෑ. ඒම නං තුන්වෙනි බලවේගේ වෙනස් කරන්න උත්සා කරන අපේ රටේ නායකෙක් අද සටනට එනවා. ඒ අනුර කුමාරදිසානායක. රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට ගැලපෙනමනායකෙක් මේ සටන තිීරණත්මකයි. එනිස්සා ඔබ ඔබ තිරණය. වඩත් සිතාබලා ගත යුතුයි අද සටන අද සටලට සපාග පන්නේ චාතික ජනපලයකේ ජනති දදුරපේක්ෂ ජනත මික්තු පරණ නාක අඩුරකු මාර ස්සානානයකමහ අපි තුමයිතා පත්ම ගෞවරෙන් පිගක්ව හැමතේ තැගන්නට කෞුද මේ පාරදිනන්න. අනිවාරෙන්ම අපේ ප්‍රාර්ථනය ස අපේක්ෂාව ජයග්‍රාණය අප වෙත ලඟකරගැීම. අර තිස් පහම ඇවුවොත් යැයි ඔවම තමයි තිනන්නේ කියලා. ඇත්තට මහදවත දන්නව තිනන්නේ කෝතිගේ පෝ. ශේෂම ඇත එක් අසරක දේශපාල වෙනස් කිරීම සඳා වුවමනාව මේ රටේ ජනතාවට තිබෙනවා. අපි විශලා අපේක්ෂාවක්තිබනා ජයක්‍රරහණ පිළිපඳ. ඒ අපේක්ෂාව සාර්ථ කර ගැනීම සඳ මේ රටේ ජනතාව ඉත්තාමත් මුොද තීන්දුවක්සා නිර තීදක් ගන විගෙන දැඩ විශ්වාක් ක අපපතුළතු තිබෙනවා. ඔවුරදු පහකට කලින් ඔය අදහසති බැනැදවතුමල්ල. විශේෂම අපි දන්නවාඒක්කෙ කවස්තාවල්ද රටේ විධ ආකාර දේශපාන අවස්ථාව මතු වෙන. ඒය අවස්තාාවන දි විධකාර දේශපල තිීදදුගන්න සිදුව තිබෙන. තිහාසඇත්තමය පවගල කිබන්නේ. කවරුන්ද අඔබුතුමල්ල රාජ කරන් ත්සාකර. විශේෂම ඇත්තෙක් වසර ක අුගමන කළද මේ ආර්ථක දේශපාන් සංස්කෘතුම ප්‍රතිපත්ව පරාජර පත් කරන සූදාන. අනිත් කදුර දෙක වටාම ගොඩනගී තිබෙන එකක්ම ආර්ථිකසා දේශපාල පතිපත්ක ඒ පරාජ පත්කිරීම තමයි අපයි කරමුණ. මේ පාර කඩේ බඩු ශුවර් කියලදක. කවදාවත් මන්මුලාවට පත්වෙන් නැති. කවදාවත් කනගාඩ පත් නොවෙන කවදාවත් කම්පාවට ලක් නොවෙන කඩඇත් තමයි. ාතික ජන බලවේග එනිසෑ හැම දෙනාටම කම්පා නොවෙන පසුතැීමට ලක් නොවෙන තීරණයක් ගන්නවානම් ඒ ජාතක ජනබලයවගේ වෙත තමන්ගේ චන්දප පස පත් කර ඒකත් මේරටේ මිනිස්සු විශවාස කරයි කල බහිතන් අනිවාර්ය එම නොකොත් මොකදවේ නැවත නැවතත් අප මේ පනිිවිට ජනතාව වෙත ගෙන නවා අපි ශ්වාස කරනු අවුරදු හැත්ත එකක් අනුගමන කරද මේ දේශපාලි අපේ රටත් අපේ රට ජනතාවත් ස්තා විශසාාලභ විනාසය තෙක ගෙනකොස් බි මේන් මුදවා ගැනීම බාරදුර කාරෙ වගකීම අප වෙත පැවරී තිබේ ඒ කිසිසේත්ම අත් මොහැරන වගකීම. බලමු ඇතුලෙස්ටට කොම ටු කර ලැඩි එක ම සේර ට ර පික්. නිිමවට විතරක් නෙවේ අනුරකුමාර දිසානායක මහතා රජ්ජයවේවා. ඉතාම ගෞරවයෙන් සාදරයෙන් ඔබ මේ සභාවට අපි පිළිගන්න. සුති අප ආාධනය පිළිගැනීම ගැන අනුර කුමාර දිසානායක මාතානනි ඔබ උපන්නෙකොහෙ. දේවූුව කන ගාමී දේවහුවේ එතකොට මේ තමුත්තේ ගම හැදී වැඩුණු ගම හැද පාසල මොකක්ද දාය වසර දක්ව තබුත්තයෙන් ගමණි ම විද්‍යාල දායවස්රයෙන් පසු තමුත්තේගම මධි ම විද්‍යාලය. ඔ එතකොට ඒකාලි කරපු බොහොම නරකම වැඩේ මොකක්ද. රකවැඩ ගොඩත් බවා පන්තිකට් කරලා චිත්‍රපටි වෙැලීම එවන් ඔකරනගෙතින් හරි එතකොට ඉකට විශ්වවිද්‍යාලයනවා විශවද්‍යාල යන්න කලින් දේශපාලනය කරන්න නත විශද්‍යයාටිගේාට පස්සෙ විශවිද්‍යයාට පර පසල්ලව දීම තමයි ම දේස් පාන සබඳ වන්න මොකද ව කෝම දේශපාල විශේෂම එක් දස්සමස අසුට අසු හත්ත කියන කාලාවක්කෝවානුව. අපේරට ඉතාමත් තීරණාත්ම කවදියක අවතීරණ වෙලා තිබුණා. අපි ගම්මල ඉපදුුණු අය හැටියට ජනතාවගේ පීඩාව සසාධාරණය අයුක්තිය අපේ ජීවිතවෝල්ට එක වෙලා තිබුණඩා. එනිනසේ වෙනස්කීම අරමලින් වූ දේශපාල අපට තෝර ගීමට බල කරලා තිබුණ. ඒ අනුවෝ තමයි ම ජනතාවවිමුක්ති පෙරමුණේ දේශපාන තවතීරණ වන්න මීට වසර තිස්සයකට පන පෙර එතකොට මන් මෙහෙමැවෝොත්? අද හරි සන්නද දේශපානයේ දිල තියෙනවද විශේෂම පක්ෂය එක්දාා සමස අසුවට අසුනම් වකවානයේදී සන්නද්ධ මේ ක්‍රියාදාමයක හිටියා. එහිදී මා සන්නදද නොවුනත් ඒ සාමාජෙකෙට කටුතු කර තිබෙනවා. එකැන ඒකේ වගකීම ගන්න අනිවාරමම් දේශපාන ව්‍යපාරයක්කට ඒමහොත. සිදු කරනද සෑම දෙයක් පිළිබඳව ඒ අත පසු වී ඒ වැරදිී සහය සමාජයට එකකතුරනු ගුණනාන්ග යල්ල පිළබඳව. වගගේකීමක් අපට නය බෑහරන්න බැරි ටයම කිවත්මක්ද පි ගන්න පුුව අදැකීම විශෂයෙන්ම එක්දාසමසයසුවටසුනමම් අපගේ තෝරා ගැනීමනවී. අපේ කැමැත්ත නෙවී. සිවිලුද්ධයක් නිර්මාණය වුණ. සිවවිලිද්ධයක් කියල කියන්නේ. අපි සිදු නොවියයුතේ බොහෝදී සිදුන දෙයක්. ඒ නිසා ඒ මොහෝතේ ඒ ඇතිවිචේ සිදුවීම් පිළිබඳ විශාල කම්පනයක් සහ පනගාටුවක් අපේ හදවත්තුල තිබෙන. ඒ වෙනස් කිරීම තමයි. අපි කරල තිබ විශේෂමෙක්දසමසය අනුවවතර පසු දැන් අපි අවුරුදුවි ෞද විාහට අසන කාලයක්ක් දේශපල නිර්තතුවමින් තිබෙනවා. ඒහි යුකාගන්න ලද අදැකීමම් තමයි. අපි ගල් කැටයක්ක්වත් අරගන මේ අවරදදිී පයිතු දේපාල ඉරි පස්සේ ඔබ විශ්ෂ විද්‍යානට යන මොක්ද විශුද්‍යාන් කැල්ල සිද්ධියාද මොකක්දගත් උපාතියේ. බෞති විද්‍යාව පිබඳ උපාද. දේශපාලනයයි බෞදති ීද්‍යාව ච්චර ැලපින්නේට. නැවිද්‍යවතම ලෝක ගොඩත්දවල් වෙනස් කළ තිබණි. දේශපාලනයට ආර්ථික විද්‍යාවට මිනිස්සුන්ගේ චලනයන් සබ බැඳීමලට මහිතන්න විද්‍යා විශාල සේවයක් සහ විශාල දායකත්වය සපය ඇතිබන ලෝකී තිහාස අඩුපුමර නිසායක මහත්මයා එදාර ගල්ටයටයක්කත් ගත නෑ නි හැබයි පෝස්ටර ගහනකොට. කදර තු මත නක් කවදන කවදති තුන්න. අපි මේ දේශපාන ව්‍යාරයට සම්බන්ධ වුණේ. ඒ මොහොතේ අපට පැවරණ වගකීම ටු කරගැින් වෙන්න. මා පමණක් ලේප් අපේ පක්ෂේ කිසිවේ තමන්ට පෞද්ගලික වුවමනාවක් පෞද්ගලික තනතුරසා වරප්‍රසායෙන් අපේක්ෂාව මේ දේශපන්තවතිරණ වීනෑ. අපට ඒ මොහොතේ පැවරී තිබෙන වගකීම පිටු කරලා තිබෙන. ඒ වගකීවෙනුම් අපි දේපාන ඇවිල්ල බෙනනවා ඉතින්. වගකීම්මලම දිගුවක් ලෙ තමයි බඩ පාලිමින්තු මන්ත්‍රීදූර අමාත්‍ය දූර පක්ෂය වගකින් අපට පැවරලා තිබන්නේ. එදා පලමිට මන්ත්‍රී කෙනෙක් විදිර ියවරුන් දෙදන කොට මොකද හිතුුණ. විශේෂම් දෙදාා වසරදි පාලිමේන්තුවේ දවරුන්ද දීමේදී. අපට මතක්කුණ අපේ පක්ෂේමයේ ජයග්‍රාණය සඳහා ගෙන යාමේදී. අපිට එරේව වැඩ කරලද සතුරන් සාවලාදකරුවන්. ොතර හ දරන්නෙද ආාපසට රන්න. අපේ පක්ෂ නිර්මාතරෝරය ඇතුළු විශ්සාාල සගයම් ප්‍රමාණය මගේ සොයිරාදය තුළත්ව. මේ අ විසින් අපින් උදුරගන තිබෙන. ඒ සියල්ල විසි අත්පත්කරදින ජයග්‍රණයක් තයි දෙදහෙද අප පාලිවින්තු නෝජනය කරන්න. ඒ සියලු දෙනාම ඉතාමත් භක්තිෙන් සහ ආදරින් අපේ හදවත්තුල තැන්පත්වී තිබෙන. ඒ මතකේ තමයි ඒ මෝතය අපේසිේට්නගුණ. ඒතිහාසේ එතට ඔ ඉස්සරහට තියන පියවර කොයි වගේද. අනිවාරිම? ඒ රටත් මේ සමාජයක් වෙනස් කළේට. මහිතන අපේරට ජීවත්වන කිසිදු පුර වැසි. තවතුටටත් මේ ආර්ථක ක්‍රමය තුළි මේ සමාජ ක්‍රමය තුළි ඉදිරියට යුතුයි කෙල කල්පනල තුනේ. එනි අපප හැම දෙනට පැවර තිබෙන කාර්ාරය මයි මේ වෙනස් කිරීමම්. ඒ වෙනස් කිරීමේ අරමුණින් තමයි ම ඉදිද්‍රී කටයතු කරමින් තිබණ ඒන්නේ ඒ මන්ත්‍රීවෙච්ච වෙලා ඇමති වේකට හිතුුණා නැ එහෙමම ඉතුන්නේ හිතුනෑ කොමත් පැවරන වගේීමටම පිට කමින් තිබන්නේ හරි.

මාධේද සෞෘදධයන්ගේ ප්‍රශ්නමටයකට ඉට පස්සේ අපිතු මට අවස්ථාවදම කතා කරා.ඇ මේ අුසාානක මඳදතුම දැන් උබතුමා කවතාවත් මහිතන ජයේ පිදිගාසේ දැන් බෝතුමාලා තැන් බලවේගයක් විදිහයට සිවල් සනිධානයත එකතු කරලා තිවා. ඉස්සරගුණත් තනිමෙන් සන්දඉල්ලුවට වඩා අද තියෙන වෙන සමනුවල්. විශේෂයම අපි දන්නවා මේ සමාජය වෙනස් කිරීමේ අරමුණින්. විද කණ්ඩයම් විධ ේස්තරව වැඩ කල තිබෙන. අපේ පක්ෂවාගේ තවත්හණ්ඩායයි. අපි එකනෙකා වෙනවෙන වේදිකාවල වෙනවෙන අදාහ සිදිිරිපත්තරින් තිබුණා අපි හැම කෙනාට මේක අරමුණක් තිබුණු. ඒ නිසා තමයි අපි කල්පනා කර ඒ අරමුණ සඳහා එකතුකර ගත හැකි සිලු දෙනා එකතු කරගත යුතු කෙලා. ඒ නිසා තමයි මීට පෙර ජනතා විමුක්ති පෙරමුල් ලෙස්ස මේ අරමුණ ඉටතුකරගැනීම සොඳහා සම්බන්ධවායටයහාගේපු. මේයා අම නිටුරග නීමස්දයි එල්ි විත ලවල වැඩකර කණඩායම්බන්ධ කරගෙනතෙමලමයි සම්බන්ධ කරගනීම තමයි ජාතික ජන බලවේගේ ගොඩනැගීම සයි අපේක්ෂාව. නත් දැන් මේ පාර තිස් පහක් ඉලනවා ප්‍රේසන් ජලෙක්ෂයන්ට. සාමානයෙන් කොමන් කැටේට එකකටම ඔගලන් සපෝට්ක දෙන්න. මේ පා ඕකලට අයි බැරිවනේ තිස් පහම කියන්නගේ දන කියෙනනවත් උදාාණන වසය හිට කිවොත් හිට පෝඩිච ජන්ටල් දවගලන්ගේ ඉස්රලා ජාති කලයිස්ේ හිටිය ඩිස චැටලගෙන කිීට. ඒවාගේ සිවිල් සමාජයක් බොතුමාට තිබාන්නේ දේකලාට ඇැ ඇතට පලවැනි තාවට දෙසිය විසිපාහම එපා කියල මිනිස්ස ඇතුළ මතවාදයක්ක වෙලිතිනවා තකොට එක කියෙන හරියට කකලන් බලාපොත්තුවෙච තනට ජනතාවැවිලා. නමුත් ඒක උපතිමා උපරීමට පාවිච්චිරුව නෑකල ජනත ඇතුළ මතවාද ඇත්තිය ඕ අපි උත්සාහයත් දරුව විවිධ සාකච්ඡා පවත්තමින් තිබුණා නමුත් ජනාධපතුවරන් නාමයෝ ජන බාරදීමට පෙර අපට එකක තාවකට මට පසී ල . තාමත් සාකච්ඡවසන් වීනේ එනි අපි විශ්වාස කරනවා. ඔබත් ඔබට තිබෙන ුවමනාවම අපටත් තිබෙන එනි සප ඕනන් සමග තවත් දීර්ගල සාකච්චා පවත්තුම තනවා අපි විශ්වාස කරන මැතිවරණයට පෙර පුොුල් එකඟ තාාවවිකට පියතරය පල පුලන් වික න් ඔබතුමා දන්නවා ලංකාවේ ම දැ ඉශසලලා ආප ජපර් යෝජන කරන පාලින්ද මත ලග තෙවවා යුඩිසරියගත්තු නැත්තන් අපි අමාත්‍යයාන්ස ඒක මල්ල පපත්තුත් ඒකද අඇතුව තමයි දේශපාලනය තමයි තින්දුවක්න්න. ඒකෙ තමයි වැඩිදුරට කරප්ෂන් සහමයක වන්න. සමාර්වෙලාවට සන්ද ලංවෙනකොට කවද අතන ගොඩ ගන්ඩඕන. සන්ද ඉවරන කවද අතනකොඩ ගඩඕනෙළල තිදුගන්නෙත් සමා ගොඩක් දවසල ජනාතිපති මන්ත්‍රී වෙනවා. ත ඒක වෙන කරන්න බොතුමාගේ ප්‍රතිපතිය මොව තියන. විේෂම අපි කල්පරන කරන පේරට ගඩනගීම සඳ ප්‍රදාාන කුල්න්න තුනක්තිබෙනවාකි. එකක් ඔබ කිව් පරිදිී. ීතියේ විධානය ආධිපත්ති අලු අපි තවුරු කිරීම. දෙක වංචා දූෂන නාස්තතින්තොර පාලනයක් ගොඩ නැගීම. තුන්න ජාතික සමගේ හා මහා ජනාරක්ෂවා තහුරුකිරී. මේ කුළුණුතුන මත තමයි අපේරට ගොඩ නැගී හැකිවන්නේ. එහි ඔැහ ඔබ ඇහුවේ පලවිනි කොළුණ නීතිය හා විධානය ආධිපත්. අදා පෙරටේ නීතියසා විානය ආධිපත්්‍යය තහවරු කිරට සමත්වය තිබෙන්නේ දනවත් බලවත් අයට එක නීතීයකුත්. දුපත් දුබලායට තව නීතියක. ඔබ ගිල්ල බලං හිටයුත් වැලිකට බඳනා ගාර ගව සිරකරුවම් බලන්න එන වෙලාවක. ඇත ගම්මල ඉන්න අම්මලා තාතලා තමයි තමන්ගේ ස්තබිරි දෙෙනවා තමගේ ස්වාමිය බලන් දෙමෝපියයනවා තමගේ දරූ බලන්න. හැබැඒ හැම දෙනාම දුබල දුපපත් අයි. එ සපරටේ නීතිය ක්‍රියාත්මගින් තිබෙන්නේ දනවත් ප්‍රබලායට නීතියෙන් ගැලවිෙන නීතිය ආරක්ෂෝ ලැබෙන දුපද දුබලා අය නීතියට කොට්ු කරන නීතියක් අපිතිබල්. තිස අපේ අපේක්ෂාාවවට පත්තෙන්නේ දනවද්ද බලවදද. දු්පද්ද පෝසද්ද. බේදකින් තොරව හැම්ම කෙනාටම සමාල්ලෙස නීති ස්ථාපිත කිරීම අපේ අරමුණන්. ඒ සඳහප විශ්වාස කරන නීති ස්ථාපිතකිරීම සඳහති වෙන අයතන එක පරේක්ෂණ මට්ම ගත්තු පොලීසිය අපරාධ පරක්ෂණ දෙපාර්මයන්තු අල්ලස් සෝදසන කොමි බාව. මේ වගේ මේට කරන දශපාලන ද අත්තිීම අනිසසිම ද අත්තිීම නතරලළ තු තිබ. .ాంా క . ධ ද . ధ ර రక్ త రක් న ా ද ంా.ా. ඒති විධාන දි පතිත් හර කිරීමෙනීම එම ආයතනයක්න් පති සංවිධන ලක් කන. ක උබතුමා ලෝයස්ලාහම්බන ලාවේ ලෝයස්ලාම කිය පතුමා තියාාගන. උත්සාාවය නඩුදානකොටම ඒලා තිීන්දු ගන්නවා මෙයාාව නිදාස්කරනවිදිර නඩුදාානවද. නැත්ත මොව හිරේතියග නඩානල ඔබතුමා තියාාගනතමයි ම දක්කේ ප්‍රෝතිවලගේ. ත ඒවාගේ තත්්‍යයක්ත් තියෙනවන. උබතුමා මොනවිතරද වෙනස් කරල යන්න. එකක් පළමු කොටම තමයි. මේ සෑම දෙක් පිටිපත්සම සංසරර්ය වෙන කරුණ දෙකක් තිබිල. එකක් දේශපාලන දෙක මුදල්. මේ සෑම ආයතනයක්ම කඩා වැටීම සඳහා ප්‍රබලලෙත් සාධක වීතිබින්නේ මේ ආයතනයක් ඇතුළ සංසරණය වෙන මුදල් එකන්නේ බරදකරුවන් මුදල් ලබාදී ඕන තරමට සාක් සිතියවන මාද සූදාන නෑ නම්ගම් කියන්න අවුරවරයවොත්. ඉට පස්සේ අනෙක දේශපාලි එනිසාපේ පළමු ප්‍රයත්නය තමයි මෙම ආයතනයයක් පවිත්‍ර කරණය කිරීම සඳහා. ඒ වාර් දල්න්සර ට දල් කනගගේ වැටක් නෙව අල්ල සාවෙනස් දීීමනාවන් නරා පරීක්ෂණ යටපත් කරන අධ නීති පදිපාර්මිත යට පත් කරන්න අධකරන යටට පත්තරීම සදාන සය මුලමින් ම නතර. ලග ම ආතන සහරන දේශපාලන ැද ේ අතරක ති අපේ පාලනයක් යට නීතිය පස්ලන කවරායතනකට. එක පොලිසිය නීති පැති පර්රමිතු අධිකරන කවරතනකට හෝ දුරකතින් හෝ. ඒේ පාල ල හෝන කැෙනෙ හතකර. ඔහුට දන්ුවල් ලබාද හැකි පරිදිාප නී ං. මේ ආතන ප භාවට ලක්ර හැකිල. මෙම යතන පවිත්‍රර කරණය ලක් කල හැකි වන්නේ. ඒහර සංසරණය වෙන අය මුදල්සා ඒට මද්‍යත්න දේශපාල නතර කිරීමෙන් පමණ ඒ තමයි පදන පායාවල පත්ති කරනන්න. ඒ සමවස්ථාව හ කරන නස්වීතු තිබෙන ඒ වගේම සහර පනත් සක්තිමත් කළ තුතිබෙන නව නති හඳුන්වාදී තුතිබිනවා. හදර ඔබතුමා දැන් ජනාධපද වුණුත්. ඔබොතුමා පෙබ යනගං ප්‍රයිමිනිස්ටර් තෝරන්ඩ වෙන යිලයි න්දය ක ම ද පාල ක්ෂ න්ඩබෑ විවස්ථාවෙන් අුරු තාතර මාරක කන්න්න ඕන ද බතුමාමගේ ප්‍රයිමිස්ට ඩ ව. විශේෂම් මහිතන්නේ පාලිමින්න්තු මහතේ නියෝජනය කරන කන්ඩායමින්. ග්‍රාමතුවරේ තෝර පත් කරගන්න බෑහ ගද පාලිමින්ත ත ුඩා ප්‍රමාණයකි. එනිසා අනිවාර්රීම් මහමැතිවරණය කරහ තමයි මහමතුවරන කර තමයි නවාග්‍රාමාතය තෝරක් පත් හතුවන් එනිසා මහමැතිවරණ පැවැත්වන අවස්ථාවේද අපි එම කණ්ඩයිම නායකත්ත දෙන්නේ කෞුද කියල සමාජර දිරිපත්ර. කෙසේ වුවත් තියන ප්‍රශ්නය තමයි ජනාධිපති වූ පූවාට පසුව මාස දෙහකට අසන්න කාලයක් මේ පාර්ලිමිින්ව පවති නම්. බැිවි එක මයි දැන්ටතිබෙන නීතිය. නමුත් අපි විශ්වාස කරනවා. ඒ මල්ස දෙක අපේ රටේ සංක්‍රාන්ති කාලයක් වේවි. සාමන්‍යින් ගත්තු. හකද මැතිවර වලින් පරාද වෙල විශ පොර ච බදඳ වැටල තින කාලවක්කෝන. ඒනිසා විධ දේශපාලන කුමන්තර වි දේශපන්න ගැටුම් නිින්තුමාන වන කාලවක්කොන කොඩ සංක්‍රාන්ති කාල පරච්චේදයක් කියන. තායිතා ංගමී ඒ සංක්‍රාන්ති කාලේ පසකරීම තමයි අප උපක්‍රම මගටක ලිය කියන්න තුන්දන්න. පක්්‍රම ස ක්‍රන්ති කාලයි හම සංගමන් සයි ඉවසීමෙන් ගන්කිරීම. අනතුරූ මහමතුවරන ජයග්‍රහය අත් කරගැෙන. මොකද සාමාන්‍යෙන් අප රට ගත්තුත් ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන ෙන මහමතුරන ජයග්‍රණය කළ හැකි. විශේෂම් අප මහ ජනතිපොතිවරණ ජයග්‍රහණය කරන්නේ නම්සාහතික වසය මේ රටේ ජනතාව මහමතු වරන්නේේද ජාතිිපතුති වරණ ලබද ලද දායකත්වට වඩ වැඩ දායකත්වයක් ලබාද. එනිසා පර්ලිමන් මත් සක්තිම පාලිමත ගඩනගේ හැකි අ බ ප වාස ද ාල. මේ අන්න දිසයක මහත්මයා දැඟ ඔබතුමා එක පාලිමෙන්තුුවට ඔබතුමාල තමයි ඉදිරිපත් කළේ විසිවනි සංස්ෝධනය එකනේ විදායක ජනාධපති ක්‍රමය සම්පුූර්ෙම හස කිරීම සඳහවන පත්කටුම් පත් පෞ්ගලි මන්ත්‍රය ෝජනාවක්කිදට. හැබැයි අද ඔබතුමාලම තමයි ඉදිරිපත්වෙන්නෙත් විදායක ජනාධපති දූර්රය වෙනුවෙන් තරඟ කරන්න. හොද තාම රටේ පවති මේ ක්‍රමය. මෙතන තියෙන පොඩි පරස් පරයක් මෙතට කිසිදු පරස් පරයක් නෑ අප උත්සාහ ධර්මෙන් තිබුණා. රට ජනතාව අවස්ථා ගනාවකති ජනවරම්මලින් අනමත කරලද. අප රට විස්්සාාල විෙනනාස්කාරීත්තුවයක් න ල්ලද විදායක ජාතිප දූර හසිකිර. ඉත ඉතාමත් නිවැරද ල වාස්කර ම ඩ්ඩක් පැදිල කර. ලක විදා ජාතතිප ද ර ේද්‍රරගත්තු පාලන කමති බෙනවා පාලිමේන්තු ේන්ද්‍රගරගතු පාල කරමති බෙනවා. අපට නිරපේක්ෂල සගත්තු විදාායක ජනතිීපති ක්‍රමේ සහිත ප ක්‍රමේ ොහොඳ. හොද කිය ර ේ ට හොු හොද කද රක් කෝකද කියක්. හැබයි ාවිතාවන ගත්තු. එක්ද සමසය හත්තටේසිට අවුදු හතලිස්සෙකක් අප අපේ විදදාය ජනතිප ක්‍රමයට ජීවත්වෙලලා තිබෙන. ඉතා මත් ැඩි පාලකයසිට වීලු කාරය දක්වා උපාසකල දක්වා මේ පටිය වාඩ වී බලි. ඒ අප රට ගෙනල් ලද විනාසි අදති දලති බෙනි. අපේ යෝජනාව වන්නේ විදායක ජ ති ති ක්‍ර ේදර ා න ක්‍රමයක් ව නට. අපිරටඩා තෝගගේ පාලිමේන්තු ේන්ද්‍ර ගර්ත පාල කට ම ඒ අනුවත ඒ අනුව තමයි පි විශනි සසෝ නිදිරත් කන ැබුණු හ දැ තුමාලයක ඉදිරිපත් කරලා පාලිමේන්තුවට දැ මස හයකට වඩා වැඩිකාලයක් තිබුණ. යකට බතුමාලට හැකයාව තිබුණා මේ පාල්ලිමේන්තුවට ගන්න යෝජනාව ගන්න. නත් ඔබතුමාලා ඔය අවශ්‍යතාවය සැබෑ අවශ්‍යතාවයක් විදිර තිබුණ නම්. ඇයි එච්චර කාලයක් දැේ රටේ මේ මැතිවරණ ප්‍රශ්ට පත් කරන ආසන්න. කාල වකාවානුව දක්වාම ඉන්න ඇයි කල මුොතු මාට අරන්ක ප න ලගේ සැබවශ්‍යාව න්්‍ර ෝජනාව කට පේ යෝජනාව දිරිපත් කර. එතකොට සේස්ථාධිකරණයෙන් මයිතනනි තාමත් වැදගත්ත ඉදුවක් ලබාදුන් විශ්වනි සංසෝධනය සම්මත කර ගැනීම සඳ පාර්ලිමේන්තුය තුනින් දෙකක් වගේ ජනමත විාණයක් අවශ්‍ය බව්. එතකොට එහමනම් එක පාර්ලිමේන්තු ඉරිපත් කළ හැකිවන්නේ තුනෙන් දේක එකඟතාවයක් ලබාගන්න නම් පමණ. රිිපත්රන්න පුළුවන් පාද වන්න නමුත් සම්මත කරගීම සඳ තුළින් දෙක කවච්චය. ඒවනි අපි දෙම ජතික සදාානත්ක පුළල් සාකච්චක් කර. ඒ වගේ මහහින්දරා පක් මහත්නත් මුණගේ අපි සාකචා කර මහිතන දහස් පහලින් පස ඔහු මනගෙැසි නිල්ලසයෙන් කර පලු සාකච්ච.ඒ වගේ ආන්දුවත්තක අප සාකච්ච කරින් තිබුණන නමුතේ සාකච්ච සියල්ලන් මට ිල්ිදරවීමින් තිබටු අන්කරක්ත් නව විශසිව සංසෝධන සහයදීම සඳ වන් සූදාන නොමැති බව. එන අප උත්සාහයත් දරුව. හො න ල ින් ක් අත් කරගැනීමට ැකි බව.ඒනි අපි පරි ස්සා රමින් තිබුණ යම් නිි්චිත කලබගෑනයක් ඇතුලිත් මෙ සම්මත කරන්න පුළුව උදහරන ැට ත් තුබ දන්න. අපිරට හත් ව සංස්සදර සම්මතු කෝමද. ඒ ආඩුවේ කැත්තනෙව ආ්ඩ ෝමනාව නිේ. නමුත් ඒ වෙලාවේ ආ්ඩු පත්ව අසිරුතාව මත තමයි සම්මත කරට හැකි අවති බුල්. ඒ සා සම් රග ස් . ද කරගන්නවාට වඩා එවැනි අස්ථාව කඒේවිදිකන කල්පන කරමමුත්ත පේටිය නමුත් දැඟ සාර්ථක ීති බෙනු ඔබ මගින් හපු පලමින් ප්‍රශ්නේ ඒනිසා අපි නැවත් කියෙන විදදාක ජාතිපතු්‍ර හස්ස කලීතු කිය ැමයිත වගගේකීමෙන් කියෙරුම් අපේ ජයග්‍රහණයෙන් පසූ විදායක ජනාතිිපපුතුරෙ කඩි මුඩිය හෝස්වෙන්නන්නේ නෑ අපේ ජයග්‍රහණයෙන් පසූ පාර්ලිමේන්තු මැතිවරන්නේ නව පාලනයක් ගොඩ නැගෙනවා අන්නේ නව පාලනයට පැවරන වගකීමක් ලෙස තමයි විදාාක ජනාතිපතුර අහෝස වන්න නව පාලන ආර්ථක උපායමාර්ගයක් න ර්ික සංවර්දන පිළිබඳ ඩකටුත්තත් තිබෙන. නවපාලනට සම පරද කර්‍රීම් පිළිබඳ වැඩට සටනක්කෝන ඒවගේ නව පාලන ජාතර ා ීම ස ක්ක අන ජාතවවාද හු ්‍රීම ස කොට ක්ක ම ද ප ද රීම ජ ප දැන් මස්ත පාලි ේතුවම පාලිමිතු මන්තර දෙේ සිපහම ආ්ඩුකරන් වෙස්ථාව මණඩල බට පත් කල්ල. අලුත් විවස්ථාවක්. එතුත්කිරීමම්බන්ධයෙන් සාකච්ඡා කලා අවස්ථා සුවකට වැි වාරගානක් අණඩුකන් වස්ථා මෙහිෙුම් කමිටුව අගමැත්තුමාගේ ප්‍රධනත්වෙන් රැස් වුන. ඔබතුමාලත් මේ සම්බන්ධයෙන් සහභාග වනා දුර ඔබුතුමාලත් මේකට යෝජනා ඉදිරිපත් කලා මාදන්න විදියට එතකොට මේකනුත් බලාපොරොත් වුණේ විදාායක ජනාති පති කරමය හෝසි කිරීම. එතකොට ඔබතුමාලත් විශවන සංශෝධනය කළ ඉදිරිපත් කළ මේ කටයුත්ත. එතකොට කැබිනට මන්ඩල හදිසි කැබිනැට පැස්සේීමක් කැඳවලා විදායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්න ඔබතුමාල ගෙනාපු යෝජනාවට කැමැත්ත ගන්න උත්සාහ කළා. එතකොට මේක පිටිපස්සේ අදෘෂ්‍යමාන බලවේගයක් විදිහට ඔබතුමාල හිටියද. එකක් මම ඔබට කියන්න කැමතියි ජනතාව විමුති පිරමණ කිසිසේත්ම පිටි පස ඉඳගෙන දේශපාලන ක්‍රියාමාර්ගුල් නිර්ත වෙන්නේ නැෑ. අප ඉතාමත් පෑදිල අපි ගනු ලබ දේශාන ීන්දු තීරණ බෑැතුළ මාධ්‍යවේදී කැඳවා අපි රට ප්‍රකාශයට පත් කර. ද අදුර්ශවමාන හස්තයන්යටට කටයුතු කරීමි තිහාසයක් වුවමනාවක් ජනතාවවිමුක්තුරමුට නෑ. එදා කැබිනැට් මන්ලෙට හදිසිේ ඒ වුවමනාව ගෙනාවේ ඒ විශනි සන්තවය සම්මධ කර ගම ෝනා ගෙනාවේ ජතාවවිමුක්ති ප්‍රමණ ධෘෂ්්‍යමාන ුවමනාවට නේ. නදන්තම සිසේත්ම දුස්සමන හස්තකට ම ක්‍රියාම හිටියත්න න ර හිටිය න රම සබද කරන වා තරවාගේ. රනි ිකමසි නාව රනිල් වික්‍රම සිංල තමන්ගේ දිගකාාලෙ බලය තහවරු කරගැනීම වෙනුව බලය පවත්වාගෙනයම් වෙනි කරලද දේශපාල තක්කඩි මුක්ද ක්‍රියාව. ක්‍රියාව තමයි අදසේ කැමි ලට විු සන්සෝද ව ක් ජාත ම ස ෝද ප සසාක ර වස්ථාවින්. පිළිව කිසිදු සැකිල් ලක් නොට.ඒ පිළිොද කිසිදු සාධනීය පියවරකට ඉඩ ්‍රාධනය පියවෝර ගැනීමම සඳ උත්සක නොවී අධදිේ කැිනට මල්ලට ග ෙන්නේ තමන්ගේ දේශපාල යටි මනාවක්ටතු කරගැ රමන. එවැනි මනාවකට අප ඒ ලා ත්කව ජනත පරම මනාවට විසිස සන්සද පාලි න ඒ ලාවෙත් පකිවේ මෛත්‍රපාල ජන තිප වර ර ්‍රාතති වරය. ක් හට හහිදර ක් හත්මත් ලිතවප ප ල්ලමක් කරන්න නම් අපි විශනි සසහන් පාලමිත දගකන් සූදානන්න. ඒේ නැතුව කිස්වවෙෙක්ගේ යටටි වමන වන් සද එම ්‍යස්ා සද ල ම දිරිපත්කන සදදා නති ව ග ගනකොට බදම හැම පක්ෂතකම සාගචා කර. නමුත් දේශපාන පක්ෂෝ ලොක්කම කියන්නේ. අපි එක්සිගොඩි ප්‍රසින්සික ඇබලිෂ් කරනවාර. නමුත් කෞද ඕගලාට ඇත්තට අයි ැරිුුණගේට. කෞද පක්ෂයවලුවෙන් ජනතාවටකක් කියල. ඒ වනෙන දාගන පක්ෂ වද. එක් ක් ජත පක්ෂ නායකත්වේ රණනිල් ික්ක්‍රම සිං ට කාලාන්ත්‍රය තිසමේ පුටි වාඩි න්න බැරවිලා තිබ. එනි සහු පපුට ගාවට එනවා වාඩිවන්න බැරවීම. එනිසාහු කල්පන කර නැවතවක් පපුටිය වාඩි වන්න ව පුළුවන් වේවික. එනිසාහු විදායක ජනාති පුද දූරයේ අහ සිරීම් පිළිබඳ ඔහගේ මන ට ලබාද ප දස් පල නවරම පති පක් ෂ ට තුක රේ. හ ද පති ටිය වාඩි නේීම විද තුර හ සිකරීමම් පිබද නමත් මස ීපයක් නට හු ල්ලි මෙම පුටියේ වාඩිවීම ුවමනාවතිබුණට. ඒ ොමනාව විසින් ඔහු ජනතාවට දෙන්නලා දෙකගතාවේ හ සෝවිි හාමුදුරුවන්ගේ දෙන ඉදිරපිට කරලද සපත කිරීම මුල්ලිම නීම පස කලා පටිතු කනු ලැබෝ. ඒගේ දර න ද හ න. බලවහන් ඔට ඒසන් අවස්ථාව ලබාදුන්නේ නැහැ. ඒ නිසා ේති න බල තරග විසින් තමයි වි ස ල් බ ල්ල ට බෑ කිය හිද රජ පක්ෂ ව බ ස් ාව ර . ඊටලි බලාපොත්ති මට මේක පුළුවන් කියල එක සි දල තොට සම ැ ඔබතුමාතතිැ විදග ජනප්‍රතිකමය අහස කිරීමේ සැබැ වුණ තිරබව පයනවා එකන ජාතික ජනබලවේගගේ විදිහටත් මේ අවශ්‍ය තාව තියෙනවා. හැබැයි දැන් අධිකරණය දීපු නිර්දේශ නිර්ණායක මත ගත්තතින් මේ විදෑක් ජනප්‍ර්‍රම හසි කරන්න පාලිමේන්ටේ තුනෙන් දෙක බහුතරය අවශ්‍ය වෙනවාන ඔබතුමාලගේ ඔ ඔබතුමා ජනාජපති වෙන. බතුමා තුනෙන් දෙ එකක් ගන්න කොමද තුනෙන් දෙ එකක් ගන්න පුලන් කියල හිතනො ම ජනාධිපතිවුණොත් මාවය පට වාඩි වුණු අපටත් වඩා කලින් හෝ අවු සිකරණ කළ යෝජන කරනමය ගොල්ඩු හද කියලායන්න ඒනේ ඔබතුමා කියන්නේ අපේ රචට විදායික ජනාතිපතික්‍රමය නුසු දුසුයි මගේ ස්ථාවරේඒන අපි දක් දහනම්වැනි ආ්ුකක් වස්ථා සංශෝධනය බැලුවම විදාායයි වවස්ථාදායකය අතර ලොකු ගට්ටනයක් ඇති වුණා. එකන්නේ අග්‍රාමාත්‍යවරයා වස්ථාදායකය කියනදේ විදාායකය කරන්න. විදායකය උත්සාහරනෝ ව්‍යස්ථාදායකය හසුරවන්න. ඇබැයි ඇමතිවරු පත්කරන්න පුළුවන්, අගමැතුමා පත්කරන්න පුළුවන් ඉවත් කරන්න බෑ. ඉතින් මෙතනද කිසිම් ආකාරයක හෝ යම් බලයක් ලැබෙන්නේ පූර්ණ බලති විදායක ජනාධිපති ක්‍රමයක් තිබුණොත් විතරයි. කිසියම් හෝත ේන්දුවක් ගන්න. ඔබතුමාලා මේක සම්පර්නය හස්සිකරෝතින්. ඒ අබුදේ ව දික්ගැසේ ව ය අර්බුදයට උත්තේ මහ කිරීම මයි ඒක කොහම හන්නේ දහනවනි සංශෝධනය කියල කියන්නේ අන්තර්කාරණ යෝජන වලින්. දාහම්වනි සංසෝධනය සකස් කරනකොට මූලික විවස්ථාමය ප්‍රතිපාදන පිළිබඳ සැලකිල් ලක්කර වගේම විශල්ලෙ සැලක ලක්කරා මයිත්‍රපාල සිර ජාතිපතිවරගේ බලකේන්ද්‍රයයක් අග්‍රාමාත්‍යවර ඇස රනිල්ි ක්‍රමසින්ගේ ලකේද්‍රය බල අවරු කරගන්න. එනිසාත් හනවනි සෝධනය ඇතුලි. මේ බලකේන්ද්‍ර දෙේ වුවමනාව ගැබ්බී බිෙනවා. එක ඇත්ත. අික් යරතතාරන්න ධහනමනි සසෝදන ඇතුේ මත්‍ර පාල තිරිසේ මහත් වගේ ලවුවමනාවත් රනිල් විකමසිගේ බලවුවමනාවත් ගැබ්බී තිබ ධහනමනි සසෝධන ඇතුළේ. ඒනිසා නිසා ඒනිසාම තමයි දහන සංසෝදනට බලකේන්දර එකක් නිර්මාණයෝ. දැම්මොකක්ද වියුතුවන්. මේ බලකේන්ද්‍ර බලකේද්‍ර බොට පරිවර්තනය වීතුයි. එක්කො පරිවර්තන වන්න පුළුවන්. ග්‍රමාමතිවරයා ඇතුළ කැබිට මන්ල්ලට තින බලය හසි කරමින් ඒ බලයත් විදාක ජනධපතිරයට ලබාදීම. ඒහමත්තන් අහස්වෙන්න පුළුවන් විදක ජනාධපතිවරයට සතුතින බලතල යම්්‍රමාණ ක්‍රාමතවට යම්ප්‍රමාණය කැබනට මන්ල යම් ප්‍රමාණ පාලේට යම්්‍රමාණය ස්වාධන කොමින් සබහර මේ බලකේන්ද්‍ර සූන්ෙරීම. ඒනිසාම එක බලකේද්‍රකට යුත්තුවයි ඔබ යෝජන කරනවා ඒ බලකේද්‍ර විදායික ජනාතිප දර කියල ඒ බගේ යෝජනා අප යෝජනා කරනේ බලකේද්‍ර විදායක ජනාධිපති දරයමත තින බලකේදරක් නව. ියවහුව ම ග ද ට පත්ල තු කිය නමුදැ බතුමාලගේ අධ්‍යපන ප්‍රතිපත්තිය සෞඛ්්‍ය ප්‍රතිපත්තිය ඔබතුමාලා ජාතික ප්‍රතිපත්ති මලාවක් හඳුර ල දෙ හදනවා. මේ ප්‍රතිපත්ති ලස්සනයි. වචන ලස්සනයි අකුරුත් හොඳයි. අදහසත් හොඳයි. හැබැයි විදායක බලයක්ැ රචු බලයක් එක තැනකින් ක්‍රියාත්ම කර බලයක් නැතුව. ඔබතුමාහිත නොද ඔබතුමාලගේ මේ ප්‍රතිපත්ති ක්‍රාත්ම කරන්න පුළුවන් බේ කියලා. ෝක රජන් බන්නේ මුළුමනනිම විදයි ජනාධිපතිර කර කේද්‍රරතු රජ්‍යන් පමණක් නෙේ. විදයක ජාපතුවරේ කේන්ද්‍ර කරගතු පාලන ක්‍රය ගොඩන ගෙෙන මරකානු ආාසි. පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගතු පාලන ක්‍රමයන් ගොඩන ගෙනවා එංගලන්ට ආබාසි. එතකොට හේනම් පාර්ලිමේතු පාර්ලිමේතු ක්‍රමේ කේද්‍රරගරගත්තු පාලිමේන්තු ක්‍රමේ ේන්ද්‍ර කරගත් පාල නැග තුළේ විදායක ක්‍රාත්මක කවෙෙන නැද්ද සංවර්ධනයෝජ ක්‍රාත්මක නද. ප ප්‍රති පත්ති ෝජ ්‍රියාත්මක වන. විදයක ජනතිපතිකර දුර ේද්‍රරතු පාලනකට ඩ එම පාලන යන විශේෂත්වය තමයි. ඒ හ විද සාකච්චා වඩ බාන වෙනවා. ඒ සාකච තල හොඳම න්ද වන. විදය ති පර ඇතු සිදව වන ද තමයි හිතු සසාකච්වකට ඉඩ නද නි අධිකා ලය සත ක්‍රාත්ම න ෝජනාවත බෙන්නේ තනි අධිකාරි ලය සයි ක්‍රියාත්මක ක් නව පද ඇතුල ්‍ර ාම ත් මයි ක්ෂාව. ඒ. රලිේතු කේන්දරගර ගත්තු පාලන කරමයක් කරාත් විදායක බලය ප්‍රතිපත්ති සම්පාධන කිරම් බලය සාධිකරන පද්ධති එඩම පතිපත්ති සහිම අනපනත් වගගේ විාගට පත්කිරීම බලය කෙන බලව න්නිිතා හොඳම තුළලි වෙනවා ො සදී මේ අඩු කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමා වාමාංශිකයෙක්ද ප්‍රජාතන්තරවාදී වාමාන්සික පජාතරවාදීවා පජාතවා එන වාමාන්සේ පුදුවියම පජාතන්තරවාදීව දැන් අපි ඉන්නේ මේ බොහොම ලිබරල් ලෝකයකනැන ලිබරල් ආර්ථික දර්ශනය ලෝකේ පාලනය කරනු එතකොට කොහොමද මේ වාමාශික ප්‍රජාතන්ත්‍රවාදයා මේක මාරුකරම් ඒ එක තමයි තර ආර්මක ප්‍රශ්නය තිය චෙක්දස්මස අනුවේ සමාජවාදී පදති බඳ බිඳවෙට්නට පස්ස. ඒක ද්‍රවිය ලෝකයක් නිර්මාණ වන පටන්ගත්ත. මුළු රාජ්‍යන් ඇමෙරික් ලෝක ලෝකේ එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත්තු කරැවීමට ලක්වන. ලෝක ආර්ථික පතිපත්යේ දේශපාලන පතිපත්ය සංස්කෘතික ගමන් මග තීරණ කරන්නේ ඇමරක නික් ජනපද කේන්ද්‍රරගත්තු දනවාද කහඳවරක් දැන් අප තින අභියෝගි තමයි මේ කදඳවරින් ැලවෙන්නේ කහම. කොති නියෝග රෝබ දන්නවා. වෙනදාට වඩා වැඩියෙන්. එකක් කදවරක්ම ලෝක ගොඩන කියලා තිබෙනව වෙනුවට. ගනාවක්ද ද පෙද ේදරගත්තු රෝප සංගම ේන්ද්‍රගරගත් කියීන ලාප න ඉන්ද ාව න ප රුසිාව ේද්‍රග බලකදර ගණනාවක් නිර්මාණී තිබෙන. ඒනිසා ේ විදේශ්පති පත්තියක්ත් අපේ ර්ික පතිපත්තිත් මේ බලකන්දරුවල තුලනේ ගැන කල්පනා කරමින් අපි සකත්ස් කරග යුතු තිබෙන. එකතුම මලු මුලකුප පා මර. ඇතු ලිබරල් ආර්ථික තිබෙන ප්‍රදාානම හරය තමයි මුළමනිම නිදහස් කරන. ඒ ඇන්න පොවුන්ගේ අදහස බවට පත්තිී තිබන්නේ ආණ්ඩුවට පැවරීතිබෙන කාරි ාරය. නීති සම්පාදනයත් යටිතල පාසුකං ඇතිකිරීමක් පමණයි. අනි සියල්ල ආණ්ඩු අත්තරින් ඕන කෙන යෝජනාව තමයි ලිබල ලාර්ථිකදින ප්‍රධානම හරය. සියල්ල නිදහස්වෙලද පොලි මිලදී ගැනීම විකිනීම කෙන සාධකට ඇතුළත් කළ යුතුයි කියලා හැබයි එහෙම කියන මහත්තුරුම. ලෝකයේ කිසිුදුරට මේ ආකාරයට විවෘත කරන්නේනෑ. කිසිුදුරට මේ ආකාරයට වහන් එත්නේ. එන්ස ලෝකයේ කිසිදුරටක් මුළමනිින්ම විවෘතකිරීමට ලක් කරන්න ත්නේ ලෝකයේ කිසිදුරටක් මුළුමනිින්ම. වැැසීමට ලක්කරන්න ත්නෑ අපේ යෝජනාව තිබෙෙන අපේ වෙලො විවෘත ක යතු තිබෙනවා ඇබේ විවෘත ක යැක කවරාකාරයෙන්. අපේ නිස්පාදන අපේ ආර්ථිකය ශක්තිමත් කරන දිසාවටත් ආරක්ෂණයක් ලබා දීමේ දිසාවට. මේකල විවෘතරය කොහොමද අපි සනිවෙලඳ විෘත්ත කර අප සීණකරමාන්ශසිරල වැහුණ. ෙද ත ට හ දි පි ර ක පා ඩ පාන ඩ න. ග ගේ ෘත ර ති බෙ අපිට හිමිව තිබුණු ාතික සම්පත්සා. අපිට හිමෝ තිබුණු සොභායක සම්පත් අහිම කිරීම දි වර් ම ර . ඒ හර්දවල නිස් පාදන කරගත හැකි මමාර්දවල ප ාන කරගතයකි මර ද වල්ද ුමට අ තිරන යක මර දහ වල්ද මට පතික්ෂක් ක ලකි. ඒනිසා තුළිත ආර්ථකරමය කරා තමයි මේ අපි ඇදගෙනයන විය ගසින් නිදස්වියය කේකල අපි කල්පනකර. ඒ සඳහා ක්තිම ආර්ථක පතිපත්වක ක අප මේ වනට සකස්ක ලවසත් මටේඒ ආර්ික පතිපත්තිගෙන ප සාකච්චා කරකට මට ඉතා හොඳින් පිනු කරන්න පුලුවන් මේ ගන් කරමින් තිබෙන ආර්ථික මාවතති. අපි කොහමද තීරණාත්මි ලෙස වෙනස් වෙන්නේ කිය. හැැයි ලෝකය ඔබට ඒන්න නන අලම් බලකේන්ද්‍රයියන් එදාට වඩ වෙනස්සලා තිබ ලෝකයේ තනි පොලිස්කාරය දෙහ. එනි අපි සමත්යෙන් ඕන අපි දක්ෂ වෙන්න ඕන ලෝකයේ ඇතිවී තිබිෙන බලකේදර ගෙන ල්පනා කරමින් අපට අවශ්‍ය ආර්ථක පතිපත්ති සකස් කරගන්න. ඒ ගෙන තියෙන සකයනේ දෝබෝ බලයට පත් නොකරන්නේ. ඔව ජනතාවට මාතනව ජනත ප්‍රශ පුළුවන් ක්. බ ඒටඩා මා විශවාස කරන ජනතාව කල්පනා කරනවා අපේ රටයි. සාමාන්‍යෙන් කන්දන මිනිස් මානමයාගේ ජාතති ලක්ෂ ඇති බෙනක ගෝට ඇතුල් වූ ලක්ෂණ ඇතිබි වෙනසට බයි ඇබැයි ඉදිරි ගමන් කරලා තිබෙන්නේ. ලෝක ඉදිරියට ගමන් කරලා තිබෙන්නේ වෙනසට බය නැති වෙනස සඳා පෙනී හිටපු වෙන කිරීම සඳ මැදිියත් වූ මිනිසුන්ගේ එඒ සාම නතාව ඉල්ලහහිටින්නේ වෙනසට බයිවින්නේ පා. ලෝකයේ වෙනසට බයිවී සිටයානම් අද අපි මිනිස් සංගතිය මේ ඉන්න තැන නෑ. මිනිස් සංගතියේ දක්වා සංවෝරධනයක් අත්පත් කරගන තිබින්නේ. ඒ නිශ්චිත මෝතය වෙනස්වීම වෙනස්සට බයනතු දෙරවතු ෙ ර හ දපපු මනිසුගේ නිසා පිතනවා ඒ යියති කරගත තු නෑහ එද අපි ආර්ථක පති පත්තිගෙන කතාරනකට ඔවුන්ට තාහුින් ඒත්තුගන්න පුළුවන් ඒයකි ේත්ම බිය ජනකතත්වයක් නෙවේ කියලා. අයින්ටයින් කියලලා තියෙනවා තියෙන දී ඇතුළම වෙනසක්කොයන්න බෑ ඇත්තරම වෙනසක් කරන්න ඕන නං එළියට ගිහිල්ල වෙනසකරන්න ඕන කියද අපි විරාමිකටය පධහන අනුග්‍රාය මගේ විශ්වාස වාහනය මොකක් වුණත් වාන පාර්ත සම්බන්ධ වෙන්නේ තෑරක ඒ සම්බන්්ධය ඉතා විශ්වාශවන්තක පෙන්නෝනේ මගේ විවා හතලියෙන් පසුවත් ඉස්තරම් තරුණකම ඇති තරම්භොක්තිරිවිදිින් බයෝවවිටා 40 පල පරිපූර්ණ පෝෂණ සත්කාරය ඔබව තරුණ පෙනුමෙන් හා තරුණ ජවයන් තයි. දූවිල්ලවාගේ නිහතමානීමේතුෝ. ඒ කිව්වේ දූවිල්ල කාගේෙත් කපුලට පෑගෙන ද්‍රව්වයක් දෙෙසයි. සමන්සට ඒගෙන් තේරනු ඇති මොතරම් තානාන්තර ලැබනත් පොදු මහජනසේවය කරන විට පොයිතරම් නිහතමානවෙන්ට ඕනෙද කියරෙ. මම කියන්ට කැමති. මමල ඇස්ති දූවිල්ලවෙන්ට පමණක් නොව දූවිල්ලට වුනත් පෑගෙන්න්නට මල ෑඇස්ති බා මතක් කරඳ. මනුයන මො කරනන්නලන්න නන පෝර සං අතාරවත් නෑ කොටල කොටලා ගෙට ගන්න වීටිකට හරිිය මම් මිලකුත් නෑ නොනේ හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් මේට මේ අන හැමෝම මක කියන්න ඕන අයාලේගිය පාලනයට තිත ඉතිහා සයව වෙනස්කරන සුපිරිරක් කෙනෙකුට කෙනෙක් නොදැවැනි වන සුපිරි අබසන් තරගකරුවන් සිවතෙනෙ ශලනි සහ කවිනී මදුෂිකා සහ ලසලු හිමාලි සහ අමාවිින්දී ඉන්දිකා සහ සයුම්ලේ. ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් මහාතර්ගයේදීම අවවසන් මහාතරගෙට සුදුස්කම් ලබන සුපිරිතමයන් තිදනා සජීවීව තෝරාගන්නා තීරණාත්මකත් තීරණයක් සි නොතටු කිසිතා නොවිදිී සම්ප්‍රදාය අතික්‍රමණය කරනා විස්මිත රාත්වයක් සිරස සුපර්මාම් ග්‍රන්ඩ් ෆින්නලේ.

ාරක්කාන් පොක් වුණේ සල්මන්ගේ වරදින්ගේ නෑස කොහොමද හෙමුණේ සල්මන් මට උඩේ ගන්ඩය මම කියනදයා ශාරුකාන් ගොඩයි ඇත්තද ල බරණ්ඩෝ සල්මන්ගේ ලඩල ප ඩි සලාමේෂ සිරෙස බොලිවෘත්්‍ය මස සය ද පහම හ එකට මේ සල්මන්කාන්ගේ සතියයි දෙක නස්ටප් බැලල්ලා හරියේ ඒහ රටජාතිය වෙනුවෙන් දිවි පරදිුවට තැබූ ශ්‍රී ලංකායි යුද්ධ හමුදාව සහ තුරු සිරස සමකාමීරෝපනය දෙදහස් දහනේ වර්ෂය කියන්නේ ශ්‍රීලංකා යුදහමුදාවේ හැත්තෑ වන සංවත්සරය සමරණ වර්ෂයයි. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාවේ වනගණත්වය විශාල් ලෙස අඩුවෙල තියෙනවා. මේ වනගනත්වය අඩුවීම හේතුවෙන් ගෝලීය උණුසුම්තාවයක් වැඩිවෙල තියෙන හින්ද. ශ්‍රී ලංකාවේ ප්‍රමුකොතම මාධ්‍යජාලයක් වෙන සිරස මාධ්‍යජාලයයක්ත් ශ්‍රී ලංකා යුදහමුදාවත් එකතු වෙලා මේතුරු ස්සිරස වැඩසටහන පිළිනොච්චි ප්‍රදේශය කේන්ද්‍ර කරගනමින් කිරීමට අපි කටිතුු සංවිධානය කරලා තිබෙනවා. හෙට දවස වෙනුවෙන් නැගෙනා හරිත සංග්‍රාමය, ඔක්තෝබර්ද අටවැනිතා, කිලිනොච්චි නාගපඩුවන් රක්ෂිතයේදී. ප්‍රදේශයට ගැලපෙන ගස් සිටුවා රැකබලාගැනීමට යුද්ධ හමුදාව සූතානම්. ජන බලවේගේ ජනාති ප්‍රතිදූර අපපේක්ෂක ජනතබුක්ති පෙරමුණේනායක කාර්ලිමේන්තුමන්ත්‍රී අනුලකුමාර නිසානායක මහතා ආද සටන සංවාදයක සභායවා අපිෆස්බුක් කරහා එ වගේම සිරසටීවි හර නර්මණ සරුප්‍රේක්ෂක හිතතුන් ගෙන්න්නා පිල්ලා ඉනවා ඔබට පුළුවන්ෆේස්බුගක් හරහා මේ වැඩස්්‍රාන්ට ප්‍රතිචාරලක් වන්නට ප්‍රතිචාර අපි අග කරනවා ද දැන් අපි එන්නේ තවත් විශේෂ අවස්ථාවකට මේ අපිතකින්වා සිවිල් පුරවැසියන් ්‍යියෝජනය කරමින් අප සිවිල් පුරවවැසිය නෙව හෙම නවෙව ය වුණට අපිත් ඒක තමයි එවට විශේෂ පුරවැසිවු කියල කිමුක අපි ආචාර්ය සානායක මහත්මයක් අපි තෝරගත්තතායි නම තියෙනෙ කෙ මොකලදායි කිය මේ ආචර අන්නු දිසානායක මහත්මයායක් ෘෂිකර මාතය පිළිබඳව ආචර්ය උපාදයක් තිබෙන සිවිල් ක්‍රියාදරයක් එවගේම වෛද්‍යආසංග චාමර මහතා අපි ඒ දෙපළට ආරාධනා කරනෝ ඔබට කැමති ප්‍රශ්නයක් අන්ුරු දිසානායක මත්මය හනපුළුවන් හොදමයි කුමා රදදිසාණයක මැත්තුමට ජෑග්‍රහණයට සුුවබදර ගමම්ම මගේ පළමු ප්‍රශ්නය මගේ පලමු ප්‍රශ්නය උමු කරන්න ම බලාපොරොත්තු වෙන්නේ කෘෂිකරමය පැත්තිේ මොකද මේ රට කෘෂිකාන් රටක් කවුරු මොනාර්ථයෙන් අර්ථ ගන්නන්ට උත්සා කළක් වාර්තා වෙන අන්දමට අපේ රටේ කෘෂිකර්මය සඳහා ආනයිනික පෝර බිල වාර්ෂිකව රුපියල් බිලියන විසිපහ දරාගත නොැකිමට් මේ බියක් හැබැ අපි ගත්තොත් අපිට තියෙන අනර්ග ස්වාභායක සම්පතක් ඒ තමයි ඔතුමාගේ ගම් ප්‍රදේශයට ආසන්නව එපාාවල පිට ලතින්න එපාවල පොස්පේට් නිදිය රටක ජනනාතරය පත්ෙන් ඉන්න නියොමේ කැටම ගහන්න ඔබතුමාගෙන් මේ එපාල පොස්පේට් නිදිය මේ වෙනකොට භාවිතා කරන්නේ මෙට්‍රික්ටන් පනස්ථාසක් වගේ සුරු ප්‍රමාණයක් පර්ෂිකව මේ නිදිය සම්බන්ධ ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිමය ජියුණු කිරීම ඕන වගේද ශේෂ අපරට ූුණදී තිබෙන පධාන ප්‍ර්නයක් තමයි මේ රසානික පොහොර ආනායනිසා භාවිතාව ඒට යන මූල්ලියමය ගණන් කිරීම වගේම අපේ පොළොව වස විසවලින් පිරල තිබෙනු. එනිසා ජනතාවට වස විසවලින් පෙරුණු ආහාරවෙලක් ගන්න සිදුවී තිබෙනු. එනිසා අපේරටේ කුසකර්මාන්තය යල්ලිපති සංවිධානය කළයුතු තිබෙනවා විශේෂම රස්සානික පොහර පාවිච්චයේදී අද ඉතාමත් පර්ේෂණය ඉතාාව හොඳින් හොයා ගෙන තිබෙනවා. රසානික පොහොරසා කාබනිික පොහොරහතර සංීතුය තමයි වඩාත් යෝගග කියලා. එනිසා මහිතනවා අපිට ඒ සඳාවශන ඉතාමත් අනර්ග සම්පතක් අපිට හිමිවී තිබිෙනි. ඒ තමයි පොස්පේට් නිදිය එප්පාාවල පිහිටි. ඔබතුමාමකි උපරිදි අපිට මේ ප්‍රමාණයෙන් අපි වසර පහර පවිච්චිකරු මේ ප්‍රමාණය අප ගත්තු. අපිට වස්සර හස්ස එකට. එන සත්තක හතකට අවශ්‍ය ප්‍රමාණින් පෝර සම්පතක් මේකේ ගබඩාාවී තිබිලි. හැබැත් තාමත් නිසි පරිදි ඒයට ඉතාමත් හොඳ තාක්ෂණක එකතු කරලා ඉතාමත් හොද කරමාන්තපති පත්තක් එකතු කරලා. ඒ සඳහ අපි විශේෂම තස් රබර් පොල් වැනි දිගුකාලන බෝගයන් සඳහා උපියෝ කරගැති අනග සම්පතක් හැබැයි සම්මත උපයෝ කරගන්නන්නේ නෑ ඇයි ආනයනක පහර කියැනෙ පොහොරමණෙවෙේ. පහර ඇතුළ මයි ගනුදන ශහල ප්‍රමාණය සිදවෙව. මේ බිලියන විසි පහක ආනෑනෑන් කියලා කියන්නේ චන්දන බිලියනහතා අටක්වත් වෙන ආකාරය දෝරය ගලාගෙනයන්. එනිසා මේය කැමති මේ සෑම අමාත්‍යන්සයක්ම සෑම දෙපාර්මේන්තුව අපේ වැඩියම්ම කැමති මලදී ගැනඉමටසා ඉදිකිරීම්මුල්ට. මිලදිීගෙනනිසා ඉදිකිරීම් එනිසා පොහොරත් මිලද ගෙන හර දුවන වින් තමයි. අප පහර නිදිී අත්තරලා තිබින් එනිසා අපපතිපත්ති ප්‍රකාශන අප ඉතා පෙහැදුල සඳං කොර තිබෙනවා අපිට හිමි පෝර සම්පත දිගුකාලන බෝගය වගාවන් සඳහා ඉතාමත් කාරක්ෂමත යොදවා ගැනීම සඳහා අවශ්‍යන තාක්ෂණයක් කරමා අන්තයයක්ත් එතැට කැඳවන්න සූදානම් කිය අනුය පැත්තලි දැන් ඇනට බත් දීර්ගකාලන්න බෝග සඳහා මේ පොහොර යම්පත්දුරට භාතා කරනවා තර ප්‍රශ්නතියන්නේ මේ පොහොරින් රටට ගේන වැඩ දියුණු කරලා පෝර අනිත් බෝගවලට හ ගැීම ප්‍රවතාවයක් තියෙන සම්පතා. ප්‍රශ්නය තියෙන්නේ මේට ආයෝජනය තාක්ෂණය මුසු කිරීම. මෙන් සඳ වැට පිළිවෙලක් නද ගනක. අනිවාර්ය ඒකන දැනටාපි සුපො පොස්පේට් ලෙස මේ ගිහිල්ල. අපි තේ රබර් පොල් වැනි දිගුකාල්ලන බෝගාවන් සඳහා පාවිච්චි කරනවා. ඇත්තට මේ කෙටිකාල්ලන බෝග එක එල්ලවලුසාහ වී වගේ කෙටිකාල්න බෝගයන් සඳහා පාවිච්චි කළ හැකි. හැබැයි පාවිච්චිකිරීම සදා දැන්තතින කර්මාන්තයයක්. දැන්තියන තාක්ෂණයක් ප්‍රමාණවත් නෑ. දැන්තියන කර්මාන්තන්සා දැන්තියන තාක්ෂණය කළයකිවන්නේ මේදී පමණක් වමයි. එනිසා නවතාක්ෂණයකතෙන්ට කැඳවී යුතුයි. ඔබහිතන්න අපි විශාල නයකන්දක හිරවෙලා තිබෙන. හැබැයි අපි මේ අය අරන්තියන්නේ කුමටද කෙළ බලූත් අප අත්‍යාවශේවාවන් අධ්‍යව සුවමනන්සද අපි න අයරගෙන නෑ. එනිසා නය කියන්නේ ලෝක අපරාධයක් නෙව නකන අපරාධයක් නෙවි. යිවලින් අශ්‍යතා දෙ එකක් සම්පූර් කරන. එකක් ප්‍රාක්්ධ අවශතාව අනිතක තා තාක්ෂණ අවශ්‍යතාව. අපි විශ්වාස කරන්න නෙවැනි පුළුල් ආයෝජනය මෙම කර්මාන්තාලා මෙ පොස්පේට් කර්මාන්ත පොස්පේත් නිදිහරගේන්න පුළුවන්න අපිට නව තාක්ෂණයක් එක අපේ රටේ ගොවිජනතාවට කෙටිකාල්න්න බෝගවගාවන් සදා මේ පහරදිීපුය කරගතයකි. අපේ පිළිබඳ අවධයනයම් කරලා අපේ කර්මාන්ත පතිපත්ති මෙම යෝජන ඇතුළ පොතිබෙනවා. හො මේ? මේ ඊළඟමගේ දෙෙනි ප්‍රශ්ය යමුුවයෙන්ෙම කෘෂිකර්මය ඔස්සමයි. මේ වෙනකොට මේ රටේ ශ්‍රම බලකාය මිියන ටක් විතර. මෙයින් මිලියන දෙකක් විරම ඉන්නේ කුචිකර්මය. මේ කෘජිකරමය මිලියන දෙකෙන් වැඩි පිරිසක් ගම්බද ගොවන්. මේ ගොවන් පිරිස රුපියල් බිලියන හතක් පවාර්ශිකව රට දා අද කරනවා තල ජාතික නිෂ්පාදනයට. හැබැයි ඔන්ගේ ගණනය කරීම කළොත් එක පවුලකට මාසි ආදායම රුපියල් පනස් දහසක්වාගේ. ස දවස් යක්ම මේ දරු පවලත් එක් මේ ගොවිීන් ඔට්ටු න්ඩෝ. මගහන්න්න ඔබතුමල්ලගේ ප්‍රතිපත්තිය යෝජනා මොනුවද ගම්බද ගෝජනතාවගේ මාසිකා දෑයම් වැඩි කර. ඔබ ඒ එක තමයි අපේ රටේ උඩාර්ථික තලයේ ගැටලුවට අමතරව ප්‍රධන ආර්ථික ගැටලුව තමයි අපේ රටේ ග්‍රාමියය දු්පත් භාව. එකතමයි පස්්ම. දැ මෙතක් හැදන හැම පාලකෑම කරමින් තිබෙන්නේ ග්‍රාමීය දුප්පත් භාව විකුණනේක තද කාලට. හඩු දේකට සිමින්තු කොට්ටි එකට නිවාසනායකට රැකියයා ෆෝර්ම් කොලේකට මේ ග්‍රාමී දුප්පත්භාව විකුණු. අපේ ආර්ථික පතිපත්ති බවට පත්තිී තිබෙන්නේ දුප්පත්භාවය අලවි කිරීමණ වේ දුප්පත්භාවේ තුරන් කරන්න. ත ග්‍රාමී දුපත්භාව තුරං කළ හැක්කේ කිසිේද. ග්‍රාමීිය දුපත්භාවය තුරන් කරන්න පුළුවන් කමතිබෙන්නේ. ග්‍රාමීයේ ජනතාව යෙදෙන ආර්ථික ප්‍රභයය සංවර්ධනය කිරීම. කුෂකර්මා ගොවි ජනතාව නරාපුර ොන්න රුව අම්පාර් නොරාගල වගේ පලාාත්ගත්තු ඒ ග්‍රාමියය ජනතාවගේ ආර්ථික ප්‍රභව කුස්කරමාන්ත. කුස්කර්මාන්ත සංවර්ධනගින් තොරව ඔං ජීනතත්තේ සස්රන්න බෑ මුූදු තීරේ ගත්තු ොන්ගේ ජීවුණ උපය මාර්ග ීවර කරමාන්ත. ොගේ ආර්ථික ප්‍රභව. එනිසා ඒ ජනතාව සම්බන්ධීතිබෙන ආර්ථක ප්‍රභවය සංවර්ධනය කිරීම තමයි අපේ උපයමාර්ග. එහෙමනං ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවිත නග සිටුවි හැකි වන්නේ, ඔවගේ ආර්ථක ප්‍රභවයන කුස්ක ර්මාන්ත දියුණු කිරීම. ඒර ු මාන්ත තින ැත්ති බක පරිදිබ අප රට ශ්‍රම බලකායන් සී විසියටටක් නියලනවා කුකරමාන්ති. අපේ බූමීන් සියයට එක කොළහක් ුස්කර්මාන්තයයට හටකරලා ති බෙනවා. හැබැයි අපේ රටේ ජාතික ධනය නිෂ්පාදන කරන්නේ සියයට හතායි. සීට විසියටක ්‍රමබලකාය ස එකකොහක භූමියයක් යටටරලා අපි නිස්්පාදන කරු ලබන්නේ දළ ජාතික නිස්පාදන සීට හක ප්‍රතිසතය මේ කිසි ේත්ම පිළිගත හැ ප්‍රසත යක් නෙවේ මේ ්‍රම ලකා අ ද ලා. මේ භූමිය අඩකින් යොදවල මේ සයට හත ගන්න ලුවන්කම තිබිෙනවා. එනිසා කොසුකරමාන්තය අන්නම් වාර්ය කනද නවී කරණය අවශ්‍යය. ඒක දී ඔබැවුත් ම පතිපති කීපයක් කිවොත් එක බීජ. අපේ රට ගර්ම කලාපය රටයක් වීම හේතු කොටගෙනම අප ටිත්තාමත් ො බීජ සම්පතත් තිබුණු. විදත්්‍යයෙන් පිරි බීජ සම්පතත් තිබුණු ම අදොකද සිද්ධ වුේ අවරුදු හැතයක් ැනකොට අපේරට අනර්ග ජ සප ට. අඇද හැ කෙනනටම සිද්දව තිෙන්නේ ඒකෙම් බව සීයිසිුවනි සමාගම්මල බීජ ටින්නේ කෙනකම් බලාගෙනන්න. එනිසාප කුස්කරම පපතිපත්ේ පලළම අවධනක යොමු කරලා තිබෙන්නේ ඉත්තාමත් හොද බීජ සම්පතක් නිර්මාණය කිරීම අපේ ජාන සම්පත උපයුක් කරගන වැඩදිවුණු කරලද ගුණාත්මක බීජ සම්පක් අප ගොජන තවර සාධර්මික බද ම ගොන් ගොවීන් කියන්නේ මේ විෂම චක්‍රයක්ය කියලා. දැන් අපේ බීජ ඉවරයි. තරම ග චන්දර ෝක දට න්න ලෝක පදාන ියවන් තුනක් තිබෙන. එකක් අවයාවිද දෙක අ අවසද තුන බීජ එස මෙක ෙක් ජරපතියේ ොන්සටෝ වැනි මමාගම් ලෝකෙ පුරාතින ජාන මං කොල්ල කාලා ඒ අලුත් බීජ ප්‍රවේද හඳුන්වාදීලා තමන්ගේ අතරට පේටන් යිති යගන තිබෙන. අපේ පාලකයන් අපේ ජාන සම්ප කොල්ල කන ඩ කඩ දාවාදී තිබෙන. එනිසා සමර බජවල පේට යිත නතු තිබෙන ඒ තිබේදී වුවත්. ට ම ො ර න්න. ද සයි ගොයි පර පරාවක්කින්න. ඔවන් තු ම්ප්‍රදායක බීජ ශසාල ප්‍රමණයක්ක් සංගවීතිබෙනවා ඔවු ආක්කරග ීම. ඒ සම්පත පයෝක් කරගෙන නව දෙමුහුණන් ව නවදෙමූන් පරේෂන හර මේ ීජ සම්පද ගුණනාත්පකින් වර්ධන කළලයැකි. එක දැක්මක් කොන එකට ගොමනාවක් ඕොන. නමුත් මේ පාලකයන් අ මිල ද ගැනීමකළ සූත්‍රේට බීජ වෙලඳ පලත් ර්තර. ලග දා ප්‍රස ඩම් ප්‍රශ්න. හි ජන ාවගේ තුగනි පර ග කර න්නේ. ැ ගනි පර ර වග කර ඩ තු ති බද විල ඩම් ප්‍රමා. ෙක් දාකට ආස එ පදාක. ම් ්‍ර ரி ോ ග. ඒ ගේ න් ො දේ ෞද් ලි ග අකර හස න වර ති . න්නේ. క ම් ලි පවරගන. ගෝජ පර බී. ප්‍රස තමයි තුර පශ්න අ දමක සපත සිද ී තිබ . ද සස හත්ත ට ද අද දක් ුදු හසක් ලංකායි වර්ෂාපතන අපි අද්‍ය නයර. ැබ වුදු හසක් ැතු අපේ වර්ෂපතන ශල වන ීමට ාන ලන්නේ. ඩ කුඩ ත් තිබ ත් වර්ෂපතන ක නස්ක ක්. බ අ ද සිද විති බෙන් ොකද. සති දෙක වහිනකට ගංවතුර මාසේ පයිනකොට ීල ත්යක් නිය ග නිර්මාණය තත්ව ඇතිවී ති බෙන. අපට කුඩා ද ි පරණ ව ති ත්ති පුර ට ති ති බ. තුර අතින හතරදයි හ හ ම තිම ව ස් පකෘති තත් ය ති දයක්ක් පමණ. එ නි අපට සන්දක වර්ස ත්තිමන ටක් ට ොක් ෝව සේ පලස්ස මහ හහි පටන්ගන්නන ීල කලාපි. මේ මේ වැටන මහහා වැහහිටික අපි ආරක්ෂා කරග ීතු තිබෙනවා. ද ර ගත් ගට ඩ ි න වග තු. නි ේත් හි ක ද ර ද තු ප ක් න ලද ොල ඇස්තුරුම් කරන බඩා කරන ප්‍රවාහන ද ේත්‍ර ං ක ර ර තමයි. ගොවි ජනතාවට තමන්ගේ නිස්්පාදනන් සදා සාධාරණ මිලක් පාරිභෝගික ජනතාවට කුසි නිස්්පාදන සඳ ස්ථාවර මිලා. ලබාදීමේ අරමුණනින් අපිකු ේත්‍රයේ මුළලමනිම පරිවර්තලක් කරන සුදාන විනාඩියත් දෙන්න දැන් ඔබතුමාර කිව්වනේ මේ ඉඩම් ප්‍රශ්නයක් දැන් ඉඩම් ඊළග ඊළංග ජෙනරේෂන් එකට වගා කරන්න නැහැයි කියන කාරණයත්න් ඔබ කියන පුද්ගලකාංශයට පවරණ ඉඩම්. ලබාගැනීම එක ක්‍රමයා අවතු බීතනවාද අපිට දැන් තියෙන ඉඩම් කාර්යක්ෂම ලෙස පරිහරණය කරන විද්‍යාත්මක තත්ත්වයක් තියෙනවායි කියල එමනැත්තම් මේ ඉඩම්වල වගා කරන්නේ මොනවාද කියන එක පිළබඳව කිසිම කිසිම පාලි පාලනයකින් තොරව කරෙනවායක මලටත් බලපාන පෝචන්ද ඒකන්න ඕනෑම නිස්පාදක නිස්්පාදනයක් කරන්නේ වෙළඳ පොල දත්ත තොරතුරු මත ඕනෑම නිස්පාදකි. තමයි ෞරුදු ලට පපඩම් වැඩියෙන් හදැන්න එනිසා තම අුරදු කාලට වැඩියින් රෙදි ස්පානය වන්. මොකද වෙළඳපොලේ දත්ත තොරතුරු මත තමයි ඕනෑම නිස්්පාදකයෙක් නිස්පාදනට එළඹන්න. හැබැයි වෙළඳපොලේ දත්ත තොරතුරු මත නැතුව අක්‍රමවත් නිස්්පාදනය අපේ රටේ කුසි නිස්්පාදනින්. එනිසා පළමුකොටම තමයි අප රට කුසි නිස්්පාදනය සංවිධිත කළ ීතු තිබෙනවා. දන්නා වෙළඳපොළකට දන්නා ප්‍රමාණයක් පාදන රම අපේ කු කාම සලස්ම බවට පත් නවා. එසේ නැවන්සිද අපේ කුකරම ගොවියන්. එවැනි සැලස්මකට නෙවයි යන්න. ගිය කන්නේ වට්ට කලාබයින මේ අ මේ කන්නේ සීලදන වට්ටකයිටවන. ගිය කන්නේ ලූුණු ලාබයින්න මේ කන්න සසිල්ල ලුන් හ හො ක් හො ල ගේ ර හො හ න අවරද සීලදන ග වෙල්ලත පොල දත් ොරතුරුමත නිස්පානයක් ඕනෑම නිස්පාන ඉල්ුම සැිමක නෑට යටටත් ඇැව කුස ස්පානෙම නව. එන්සපේ පලම සලස්ම තමයි. සි නිස්පාතින දන්නා වෙලඳ පොලක් ඉලක්ක කරගත්තු සංවිතත් සැස්මකටේනෙ. ඇැයි ඔල ඔබ දන්නවාන්නේ මේ ගොවීන් මේ දන්නවාන. ගොවීන්ම දන්නවා මේක කෑන්නේ ද මේ සර කර හොදයි කියලා වවන ඔක්කොමල කරට. එක දන්නවා. ඇති මොකක්හරරි යාන්ත්‍රණයක් තියෙන් ඕන ඒක ප්‍රශ්න තිබිණි චන්දන ගොවියාට ගැටෙන්නේ තමන්ගේ ගැවසෙන සීමාව ඇතුලි හු දන්නන්නේ බඩාාවල ොච්චරහැදුනද වැලිමටොච්තර ැදන නරල පලාාතනෙන ොචර හතුනදතික ඔොන අබෝධයක් නෑ. ඔවුවිතනවා ආම කලාපේ කැරට් මෙච්චරයි අනිත් කලාපෙ දන්නේ නේ ඒ දත්ත තියෙන්න්නේ කා ගාවත. ඒ දත්ත තියෙන ආණ්ඩුවක්ගාව ආණ්ඩුවක්ගාව තමයි තියන්නේ වෙළඳො අවශ්‍යතාව පිළිබඳ දත්තසානිස්පාදනයේ දත් ආණ්ඩුවත්තම ැදි අත්වෙන්න්න ඕනා මිනිස්පාදනය සංවිිත කරන්න නිපාදනය සංවිධිත කරන්නේ නැතුව මේ අභියෝග අපි ජයග්‍රහණය කරන්න බ එක ව කරුණුකි පැත් කෙන දෙක ගත්තුත් ඔබ හ අප ඉඩම් ප්‍රශ්නි. ඇත්ත අපේ ඉඩගද විස්සාාල් ප්‍රමාණයක් මදන්න අපි හරියට සංකලයකන හොඳ සමීක්ෂණය කරු. අපේ ඉඩම් ලින් භාවිතාව මන් හිතන්න දැන් සසිට හතලේට ඩිය කිය. එකක සමහරව කන්න දෙකම වගාරන්න ඇතිවතින සමහරව එකක කන්නක් වවාා කරන්න ඇබ අපි අපි පොඩි කාල මතකයි. අපේ ගුඹරුවල කන්න තුනක් වගා කර. පලවෙනි කන්න වගා කරන මහකන්නේ ඒක පෙවරවායයක් මාර්තු මැද වෙනකට අස්වන නෙල්න ුඩා වැහි පපුදේ වෙනකොට ඉපනැල්ලට ගහනව දිනහතලිස්පාය බෝග එක්. උන්දු ඒම මුන්වගේ අර ගය පලිවෙල ගන ඒ වත්තම යිට ජ ලබාදන පෝරට එක අපි පොහර බෝට පත් වන. ඉටමස යල්කන්න නවත බිම හල අපි වග කරන. අද අතරමති කන්නක් අප පිටනේ. ඒක මද යල් කන්නක් අපිටනේ එනිපි පි ූමන්සිේට කොලහ අපි කුස්කරමාන්තේ යයට කල තිබනට මේ කුස්කරමාන්තේ කාරයක්ක්ෂම මේ ඉඩන් සම්පත යොදවා ගන්නනේ. එකකට හේතුවයි දෙක් කී පැත්තින. එකක් ජලයේ. අනිත කුස්කර්මාන්තේ විසින් තමන්ට හොඳ සක්තුම ජීවනු පාය සකස් කරන්ඩ අසමත්තීම. ආද කරු මත බිම් නිකන් අත්තරෙන්ට ගරන්තිබි නිසා අපේ පති පත්ති එක ඉතා වගකීම කියන්නේ කවරුවත් බයවෙෙන් එපා හැබැ මේ අපි කරන දෙයක්. වගා නොකරලද සෑම අගලක්ම රජයට පවරගෙන වගා කළ හැකයටට බාදනවා. ඇයි ඉඩම පෞද්ලිකරදලුව තමන්ගේ බුක්තිය ඉඩම තමන්ට අයිති හැබ එක රටේ සම්පතක් ඉඩම සමන්තට තමන්ට අයිතූ පමණින් පුරංවෙෙන් අයිතියක් නෑ පුරර ඒක රටේ සම්ප ඒ රටේ සම්ප කාරක්ෂ උපයෝ කරගැීම. ආඩගකීම එක දෙක් තුනෝ බාහපු වෙලඳ පොල ළග ප්‍රස්සතමයි ලෝක කිස්සිදු රාජ්‍යයක සන්දන තරම් මිල උච්චාවචනයක් සිද්ධ වෙනින්නේ නෑ. එක වසර කාලෙ ෙහිෙල කරපියල් විස්සට බයින. ඒ වර රුපියල් හ හරසිට ගන. කරැටිල කරපියල් හතලියට බයින ඒ අවුද් යවුද් රපියල් හරසි කිනවා ලෝක මහිමත් කොයවත් මේ මිල උචාවචන සිද්ධවෙන්නේ නෑ. යුරෝපගේ රටවල්ලල එකන්න හිතිබින්නේ. ඒ න්න ්ානක ලා තිබ. මුළු අවුද්ද පුරාම තුළිත ස්ථාවර මිලකට සත්තපනාාකි වෙනස්වෙන්න මුළු අවුරද්ධ ඇතුළතම. ස්ථාවර මිලට පාරිබෝගට දන්න ම . ලෝකෙ කොහෙත් සමාරටල් එක සරක ටක්ස්වන්නේ අපේ අවස්ස දෙ එකක් පක්ස් වන්නේන. ඉදි තක්කාලික් එක වෙලාවෙතමයි පාරිසික තත්වය දේශකගුණු තත්වය වගරන කාලාලවකවනු බලපොම සාමාන්යක වගයි. එනිසේක කාලක තමයි තක් කාල යෙන්නේ ොක ලාති. ක්කාල ති දෙකක් කඩන ක් ල ස තිතු රක් තුර ල රන්නන. අපිට ගඩා කරනයක් නෑ වෙල පොලෙන් අතරක්්‍යය ගබඩා කරන්නු. අවරුද හැත්තයකක් ගල පාලක ර ප පා ර ැරුන දම්මුල්ලට ගොත් දන්න දමු ල්ලට නවා ල වට්ක් ර ්‍රමාණ. හැබ ල්ල ට ර පහක්ග ි පහක් හව යාග නිස් යාග ර ො න. ෙ ොර පහ ගන්න ට ට දැ ල යි ල න ොරි පහහින වට ක් තුර ොරි විසාපට ති වන ගඩා රන යවන් ර ම ස්තාවර ලඳ ප ල ඇතිකර ස්තාවර ස් ාව ති කර රම ති පත් . බ ාව ම කු ලබෙන ුස් රම පති පත්තිකට පට මර. ම අපි වයිද අසංග මමත ෂක ද කතරම සහ තතු පට ත් පත්කටන ල ම ලාග පස සි අපේ සවෞුරු දෙෙ යම් කිසි ජෑක්‍රන ලබන් පාර්ථනාව ගන්නකොට එද ප බැවල සු පාර්තනක තුමක් නි බතුමර අපේ ජනාතිවීම ා ග. මං අහන්න කැමිතිය බතුමගින් හැම ඔබතුමාලා ප්‍රධාන කල්ලි කණ්ඩයම් දෙකක් තියෙනවා ඔබතුමාට එරහිව ප්‍රධාන කලි කණ්ලායම් දෙකක් බොහෝ විට අපි දකින්නේ ඒ කණ්ලායම් වල අපේක්ෂකයින්ගේ නුස දුසුකම් වන්තා ජර්ෂණ දුරුල්ලතා නොහැකයා පිළිබඳ සිශ්ලේෂණයක් තර්කයක් පුොළ ඔබතුමල ලෑය කඳවර වැඩිදුුණු කර ගැනීම මා තුගේ හනවා බතුමාගේ ලුසුදු කම් නොව අපේ රටේ මගේ ජනාතිපති වෙන්න ඔබතුමාගේ තින සුසස්කම් බතු මාද කින එක තමයි මේ රට මේ විදියට ගමන් නොකළ යුතුයි මේ වෙනස් කලී කනි ස්ථීරධස්ථානයක්ක් මාසතු තිබි ඒවගේ මේ රටේ මහාජනයාගේ කිසිුද්දු සතයක් හොරකං කරලා හු නාස්ති කරලනේ. ඒ සුදුස්කොම් ග සතුවතිබ ඒ වගේ මේ රට ගොඩනැගීමට සමත් වෙන විශ්ශාල පිරිසක් එකන්නේ රටක් ගොඩන ගනව කියන්නේ චන්දන තනි කෙනෙක්ගේ එක තනි පුද්ගලයක්ගේ මැජික් වැඩක් නෙවේ සමරයතන රටක් ගොඩනගොන කේ තනි කෙක් ඇවිල්ල නේද ැජික් පෙන්න්නනවා කිය ටක් ගොන ගෙන තනි කෙනෙ ැික් වැඩක් නෙ. අපි හැමදාමත් එකන තනි පුද්ගලෙකු ඉද්‍රජාලික ක්‍රියාවක් නොවේ. අපි අවු හැත්තෑ ඇතිස් මකක්ද මේ මන් කරමින් තිබෙන. රටක් ගොඩනැගින් පිබඳ තනි පුද්ගලෙකුගේ ඉන්ද්‍රජලික කොයෝව යනවා ම ඉද්‍රජාලිකෙක් නොවේ එක සුල්සකම. මම මේ රට ගොඩ නැගීම සඳහා සාමීක ප්‍රයත්නයක කොටස්කරුවේ ජනපිපවරට ටක්න බැරිවිදිර තනිකෙක් ඉරිපත් වෙන් වෙලා තිබෙන හැබැ තනි කෙක් නාමි කලෙ ඉදිරිපත් වනත්. මා නියෝජනය කරන්නේ සාමීක ප්‍රයත්නයක කොටසක් ඇතු මම මේ කරන්න මම මේ ඒකනෑම එකරන්න බෑකාට ොරටක් අදනකෙන ඉන්ද්‍රජාලි ක්‍රියක් නොන නිසා. එඒනිසාම සාමීක පිරිසක් අපි වටාඉන්න. ඒය මාහිතනවා අපිෝ තෝරගැනීම පදාන සුස්සකුමක්. ඊළඟ මේරට ගොඩනැගීම සදා දැක්මක් සහ භාවිතාවක් දැක්මක්ස්හවමනවතිබෙන ඒපිය තෝරගනින් පිබඳ ඉත්තාම ොසුතුුම අනෙත්තකම ඉත්තාවා වගකීමකින්. අපි ඉතාමත් අවංකව අක්කලංකලෙස මේ මාතෘබුයි මීටත් මේ රටේ ජනතාවටත් භක්තිමත්වාදරී කොතනද ජනතාවක් පීඩාවට පත්වෙලා තිබින්. කොතන ජනතාවක් අසිරතාවට පත්වෙලා තිබින්. ඔවුන්ගේ වේදනාව ඔවුන්ට හා සමානව අපට දැනෙන මිනිස්සු මෙ වචන නෙවී. අපමා පොද්ලෙක් ගත තවරුදු තිස්සේකට ාසන්න කාලයක් මාම දීු පාන දතුවීමමින්තිබ. ලංකාවිතන හැම්ම ගමකම ලංකාවිතන හැම්ම දුස්කර පලාතකම ලංකාව ජනජීවිතේ සෑම සේත්‍රකම ඇත්තක අපි ඇසු කලලා තිබෙනවා අදකින් අපි දන්නවා. එනිසා අපේර ගම්මල මිනිස්සු. ඔහේ ඉපදිනවා ඔහේ මොෝහරි කරන ඔහෙ මෙල්ලෑයනවා. කේෙල් ගස්වර පරණැල් වගේ. ඔහය ඒනවා ඔහේ වේලනවා ඔහෙ ඔහේ මැලවෙලායනවා. එහෙම ජීවිත අපට උරු වෙලා තිබේ. එනිසාසට අවංක ඕමනාවවත්තිේනවා මේ ජනතාවට තමන්ගේ ජීවිතේ ස සැපත සතුට සවබගෙන ැදීම. එක අවංකවුවමන එක මැතුවරන ේදකවත්ත රොඹබ කරීමක්න චදකාලට ඇව ඇතිවෙන ජනත ප්‍රේමයක් නෙවේ. අපේ ජීවිතය ඇතුළල මේ ජනතාවට අසීමිතල සාදරය කරන වෙනස් කිරීමිස බලාපොරොත්තුොත්තිවා. අන්න්නේ වෙන සමුදායේ එකතුවත් තමයි මාසා මගේ සමහයේ. ඔය විදිට ඔබතුමා පව්නේදනමමින් පෙර ඔබතුමාලා සහයෝගදු කනුරල සිටකු නායකයන්. කියපු දෙවරුත් අපේ අහිංසක ජනතාව විශවාස කරල න්න . <an> <day> ඔන් අසමත්්‍යයි ඔවුන් හරතිීන්දක්ද ගත්තක කියනෙ ැ ඔුන් පසු ැවින් සිටින සමහර අවස්ථාව බෝ අවස්ථාව එතකොට ඔබ නියලුනයි කියන අතීත දේශපාලනයක්ත් එ සහ ඔය කියන නායකන් සිටි දේශපාලන කරලියත් එ සසන්ධන කට බලද්දිී විශ්වාස කරන්න බැරිියුණු ඔවුන් විශ්වාසය කඩ කලපු ඔවුන් ඒ අද ්‍ර ද බතුම විශවාස කරන්න පුළුවන් කියලා පිදන ක්ෂම අති සාධාර්නය. එකන ජනතාව ප්‍රශ්ට කරන්න මගේ අදදකීමට. එනිසා ජනතාවට සාධාරණ ප්‍රශ්න කිරීමත් තිබෙනවා. ඔය විදිහට මනෙක් අයි කියලා ඇැබ පාලි ගත්හම ොහොම නොවී කරේ කියල්. එනිසේ ප්‍රශ්නය අපගේ විමිරීමත් අතිසේ සාධාරණ. එකක් ඒ පරීක්ෂාවට භාජන කළ හැකි වන්නේ අපට බලය ලබාදීම. එකක් දික. අපේ භාවිත වන්නේ ම මාස දාහතරක් ලංකායි ප්‍රබලත මමාත්‍යයන්ස මෙහි වූ කුසිකර්ම ඉඩම් වාරිමාර්ග පසු සම්පත් මගගේින් පසමතතුර දහතුන්දනගේ ම මාත්‍යන්සට පත්කර අපිතන අපරට සංවිධ අමාත්‍යන්ස බදීමක් අවශ්‍යයේ. ඒ සංවිධ අධ්‍යාපන බෙදීමක් නම් කුසිකරම ඉඩම් මාරි මාර්ග පස්ස සම්පත් කියන එක සේස්ත්‍රෑ මය අමාත්‍යන්සට යනකොට මට ලේකම්තුමා ගිල්ලකි වූ පෙන්වා අමාත්‍යවරගේ වාහන ඒතින මාව මත්‍යන් ර ශ න්න. අපිඒ වහන සියල් ජනතිප ේකම් කාරලගිල බාද. ඒම වැඩ කරල . අමමාතති්‍යවරට වංකලද වියද මත්තේනවා. මමයි මාසි අමාත්‍ය දුරගත්ති මසා හතක්. අම එම හොර කම්නිවයි. අයෑ ඒකනින් අමාතතුවරයාගේ වදන් සඳදා විංකරලද මුදල. ඒ මුදලයි තුරු කරලා මතද බගන කුකරම අමාත්‍යන්ස සේවකන්ට.

රපියල් ලියන පහක ැක්කෝ අයිරාවකින් දදිව. ඕඩයින් දීේ. ම මාසදාහතරය අමාත්‍යන්සිකරරි මිල්කෝ ආයතනය රුපියල් මිලියන දෙසීයක ස්ථාවර්තැම් පොතෝ කැතිරක්. ස්ථාවර්තම් පොතව ඇතිකරනවයි. ලංකායි පලවෙනි වතාවට මිල්කෝ ආයතනය ගොවිජනතාවට ප්‍රසාදදීම නගිවුව. ඇයි ගොවිජනතාවේ කිරිවලින් ටමයි ලාබ් ආයතන ලැබයි මිල්කෝආයතන දෙනලත සෑම කිරිලීටරයකටම නැවතට මත කාසන්න වසි. ිය ලිකයි ඇත පාන ගවිටකි පසාද දීමනගේ. ඇයි අපි මේ ආයතන අපේ දේශපාලනේ දේශාල ව්‍යාපෘති අපි සබන්ධ කරගත්නෙ. ගොඩක් මේ ආතන පුරෝණ දශපාල හිතවත්කමට අපඒ කරනෑ. දෙක මේ ආයතන අපේ බඩවත බවඩ පත් කරගත්තිනෙ. මේ ආතනට අප ආතනට නිල්ධාරින් පත්කරේ ඒ සේෂත්‍රයට ගැලපෙන අය මාචන්ද ඉත්තාමත් ඔග කිමින්කෙන් මේ සේස්ත්‍රරලට සහර සභාපතිවර පත් කරනකොට ඔවුන් මමත් දැක්කේ. අතිමි පිද දස අපි වෙන මිටුවක් පත් කර ඒ ේත්‍ර පිළිබද අධ්‍යන කරල ඒ අදැකම් තිබෙන කළමනාරනැකයාව තිබෙන ඒ විශී පිළිබඳ අවබෝධයක් තින තමයි ඒේස්තට පත්කරේ. මේිල්කවා අතට පත්කරරි තාමත් දේස්ට පසුවයි දිල්දාරී. කුසි රක්ෂණමන්ලට පත්කරේ කුසකර්ම පරදි කුසිවිද්‍යා පිහිටයටට පාචාරය වරී ජල සපත්මන්ඩලි ූග ජය පළබඳ පරක්ෂණ කන ත ඒ අතට පත්කර පේාදදි විසිද්‍යාල භූගර්ව පිළබඳ මහචාරිව. ල ාව පත්ර ලකා ර ස්තාව වල දායතන ඒ වෙන යතන පත්කරේ ලංකාව පදදාන පෞදගලි කායතනක වැඩකරපු මාකටින් නේජේ ම පල තාව. ඉද මාමය කියන්න අදන ආයතන ගඩනගේ හැකි. අපි භාවිතාවෙන් ඔප්පු කරලා තිබෙනවා ලැබිච්චි කුඩාවස්ථාවකින් රාජ්‍ය පාලනට අප හවල්ලි ලප්පු කරල තිබනවා. අපිඒ ඔක්කෝට ඩා වෙනස් එනිසා අපි කියනදේ කරන කරන්න හැකිදේ කියන දේශපාලන ්‍යපාරය අපිට ැරිදේ අපි කියන්න න . නේද අපි නොකරන දී කියන්නෙත් නෑ හරි සුති ඔබ දෙපලකක් දැ ආයයි සටන්න දැග බොතුම දන්නවා දිගින් දිකට ජ පකත් පාලිමිටකින් කතා කරනවා වංචාද සන සම්බන්ධය නමුත් අපි දැක්කා මේ වගේ මාදිවලෙත් පලවෙලති නවා සමාරු දවසල දේශපාලනයයාගේ පවලෙංගවෙල තුස්සාවියත් කියලදනවා අපි කොරගඟ කරපු සල්ලි ීමකිර නමුත් ආයිසරක කියලා ිස්ටිකල නම්ඹ බොනවා මේක ජනතාවගේ වැරදිද නමු නැත්ත නොමිේෂන්දුන්න පක්ෂය ලේකම්ලාග වැරදිද. පලමු කොටම මාහිතනවා. දේශපාලන ව්‍යාපාරකට වගකීමත් තිබෙනවා. තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරණාය වංචනකයන් දූසිතයන් නොවෙන ඉදිරිපත් කරා. නමුත් මාහිතනවා. ඒ පක්ෂ දෙකට හහිමි දිරිපත් කරන්න බෑ ඇයි එහි නායකයාම වංචාවේ දූෂනය යෙදනුවයි. ඔබට නම් අවශ්‍ය නම කියන්න මද නම් වැඩිපුර කියන්න පලාග න නම් අවශ්‍යනන් නායකයම් වංචාවේ දෂනය යෙදනුුවයි. නායකයන් වංචාවේ දූෂනයයේ යදිල වංචනකයන් දෂතයෙක් නොවන කෙනෙක් ආසන සංගාරක හට යිස් ොර දෑ හැකවක් ගුලටන මොද ඔහු ඇදේට යම අනි තැ කල න කියන්න බෑ අපි හහිමන එක දෙක? ජනතාවටත් වගකීම ඇතිබෙනවා අවිශවාස කරන අවුරදු ඇත්තයක මේ සාපලත් ආර්ථිකය විනාසකාරි රාජ්‍යයක් නිර්මාණය කිරීීමම් ජනතාව මුළුමනනිම දේශපාලකට බැරකත්න. මාකකිෙනන දේශපාලකට විතරත් බැ කළ ප්‍රමාණවත්නේ. ජනතාවටත් තමන්ට නිසි පරිදි තිබුණු වගකීම් ඉටු කරන්න සමක්තය තිබෙන. මේ කිසිවෙක් පාර්ලිමේන්තු දැතු ලුණ පාර්ලිමේතු ගේ තු කඩග දුරකඩග පාලිේතු ප ය. හැමදනම පර්ලිම න්ත ඇතුලත් ව නතාව ද දල. කවරත් හත්කාරෙන් පාර්ලිම ව. නිස ජනාවට වගකීමමත් තිබෙනවා. වෞරදුුව හැත්තයක් ආ්ඩු පෙරලා තිබෙනු ආ්ඩු හදල තිබු නායකු ගෙනල්ලතිබෙනු නාක මාරු කරලා තිබෙනු. හැබ මේ අදකීම ගෙන ඔබ ඉතාමක් ෘර්තමන සිංම් ලන්න. ඔබේ පක්ෂක පක්ෂ පට ක පසක තබන්න න නාඩි පහක් අවුද හත්තයක දේශපාල ගමන් මග පිළිඳ මනෙහි කරන්න. ඒම මෙනේ කර ජනත ද ගන්න සමත්තු වනත්. ඒ ක ය පාලිතර පාල ඩ එකක ඇතර ැලූ දැ ජනතාව ඒම කිව්වා කියල නමුත් ජනතාව හැමදාම අවුරුදු පහෙන් පහෙෙන් වෙනසක් බලාපරත්තුවයවා. නමුත් උබතුමාගේ අදදගමෙන් කෞදරි දූෂනය කරාගල පාලිමිටෙන් කතා කරන්න. එකක්නෙක ජනාව ෙර වන්න නමු තු දිග ිට කිය ජේවි විරිසිතු අපි හොන් කරනග නොදක නතාව දන්න නමුත් උපතුමාට ප ආස හම්බැන පහයි. ඇතු අපි හැමවෙලාම කියනේ. දේශපානය අදූසනය දූසිතයෝ කියලා නමුත් බණකට ජනත ඇතුළොත් චන්දවෙලාවේ දුන්න පුටුවට චන්ද වෙලාව දුන්න පොරුන්දුවට ඇැ ඒ බුදුම අහිතන ජනතාවත් ඒ ඇතුළ ඇතුළල්ල තිෙනවාගේ ඔබඇැත්ත එකගන ජනතාවට මේකේ මගාරින්න බැරි අත්තරන්න බැරි වගකීමත් තිෙනවා. හැබැපි ජනතාවගේ ජීවිතයට ගිල උසල බැලූ ඔවුන්ගේ ජීවිතයකුමක් ඔබට මාය වූත් ඔට මතකඇති රවිකරුණායක අමාත්‍යවරයාගේ ඔවු දෙදදාස් පාලය මැතිවරණයේ දී ඔහුගේ කැන්නන සින්න එකටල්ල කරනද බෝම්ම පහරක් හේතු කර දෙනෙක් මියගිය ඒ මියගී පොයගේ ඥාතීන් මාදක්ක මාධ්‍යවලට කරු ප්‍රකාශය එක්කනක් කිව්ව සහෝදරිය කතා කරයගේ අක්ක ගෙන මාගේ අක්කා ජීවත් වනේ ඉදිියාප්ප තම්බල ඇයට ජීවිතය කටගා ගඩ විදික් නෑ ඇයට ගෙයක් නෑ ගියක් ලාගැනීම අපේක්ෂාව මේ කෙන්නු ්‍යපාරයාවක. මේයගපු තරුණය ගැන කීපුක තමයි ඕගේ වයස ඉක්මා ගොස් තිබෙනවා ඕට නිසිපාරිදි ආදායම්මාර්ගැත්නෑ රැකියාවක් ලබා ගැනීම මේ අවස්ථාව කන්නසවි්‍යපාර්ට සබඳුනා කර. මේ ජනතාව මේ අපරාධ දකිනව මේ විනාසේ දකිනව ඇැබැ ඔවුගේ ප්‍රශ්නය අත්තිසේ සමී පයිසා කෙටිකාලින්. අපි ගීල විශසාල කතාාවක් කියන මොකදද අපි කියන්න මේරට අපි වෙනස් කරමු මේ ආර්ථකය හදමු. මේ ආර්ථික හැදුවට පස්ස මේ ආර්ථික ප්‍රතිපඵල ඔයා ෙදර ගලාගෙන නවා එතොට ඔයාගේ දරුවට රස්සාාවක්කම්මිෙනු ඔයාගේ ආදායම් මාග හළලයනවා අපි ක නෙමකද ඔවමන්ත්‍රීතුමා ඒ කතාව ඇත්ත හැබැ මට මට අද නොතිමින්න්න තහටු දෙකක්නේ ගේ දරුවට අද රස්සාාවක්නේ මගේ දරු අද පාසටදාගණඩ විදියක්ත්නේ අපි කියන කතාව දිගුයි ජනතාව ප්‍රශ්නය දයිනිකයි හොඳයි එනිසා මේ ජනතාව පෙළ ිලා තිබෙනවා තමන්ගේ දයිනික ප්‍රශ්නය විසඳගැනීම සද ේශපාලකැන් පස්සේ යන්න හැබැ අපපොහල බලට මුොදවෙලා තිබණ. පස්ස ගේීපු ඇගගේින් බහතුතරකට මේ ප්‍රශ්නය විසිඳදිලාාන්නේ. ඒනිසා නැවත නැත අපි ජනතාවට අවධාරණය කරන්නේ. තමන්ගේ කෙටිකාල් අරමුණස් ූට කර ගැනීම වෙනවීම. මේ දේශපාලකන් පස්සේ හභගනයාම අතර කරන්න. හම්භාගනයාම නතර කරලා මේරට ප්‍රතිපත්තිගරුක ප්‍රතිපත්ති අස් සහිත ආර්ථික සංවර්ධන තමන්ඉල් තමන්ඉල්ල ආර්ථික ප්‍රභවේ සංවර්ධනි සමමාජ පපරාධ හිනවුන් වංචාව දෂන නාස්තය තොර පාලන. නීති ආධිපතිතාවර පාලන ගඩ නැගීම තමයි අපේ ජීවිත උ සස්කරීම සදාාතිබෙන අවස්ථාව කියලල්පනා කරන්න අපි රංග මේ ප්‍රශනතමයියදත් ජනතවත්ක සාකච්්‍යකර. අපට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ ජනතාව කෝහ කොයි හෝ මෝතක මේ අන්න ඇහුම් කදින බ හොඳයි මේ දැවතුමා ආර්ථකයගැන කතාර ද ඔබතුමාලගම කැන කෝප් කමිටේ සබපති හිට ස දැනටත්න්නේෙ සුනින් හඳු නතිමන්ත්‍රතුමා මහබැංකූ බැඳුම් කර වංචාව අමත කරන්න බැහනි. තුම ද ති න තුමාට ලක අියෝගයක් තියෙන. බතුමා කොම මහබැක්කව හිටපු අධිපති රජුන මහින්ද්‍ර මහත්මය ංකාවට ගන්න ගන්න තියෙන වැඩ පළිවෙල. මේගොලු කේපී ගෙනාවකො වුද අන්න ඒවී තිරම ගේනු මේ පාලතයන්ක මේ අය ආරක්ෂා කරඩුවමනාවක් නැත්නම් අරජුන මහින්ද්‍රෝගේන්න පුළුවන් රුසියාවේ තානපති හිටපුූ ීරතුංග උදයන්ග වීරතුංගව ගන්න පුලුවන්. ඇමරිකන් නිෙක්ස ජනපති නාපතිරපු ජාලිය වික්‍රමසිංහ ගන. මේ තුන්දනාමාද එකගෙන එකක්නෙක් ඇමරිකන් තානාපතති කාරයල් නිවසවිකුණනල මතද බද. අනිත් කෙනා මික් පහර ගණදනය පධාන චෝදතියේ. ලයි විරතුංග. අනි කෙන මහ බැංකු මංකොල්ලෙ පදාන චෝදති. මේ තුන්ද න ෙල් ගැවසෙන. දක් ට ා රජ පක්ම ත ර යනට ෝගේ රටත් දගන දග . මේල නිෙදල්ලේ හෙසේ න බතුම ග දනම ගේ පුළුව. ගේ මයි ක් පරම වන මත් හ බද්ියක ඇතිබනවා රජ්‍යන් මොන්ත සක්තිම රාජ්‍ය තන්ත්‍රක සබදතාවයන් තිබෙනවා. මේවා සැබවින්ම උපයෝගි කරගන මේය ගෙන්න්න පුළුවන්න්න ගේන්ඩ පුළුවන් සාහ . අියෝගෙ තමයි දැන් ඔබතුමා කිව්වා KPී ගෙනාපිදයට ගෙනව කියලා. එකක් තමයි නීතියට පිටින්යන්නත් බැහ. හැබැයි දැන් FFCඩ එක තියනෙන දෝඩ පොලස් මූල්‍ය ප්‍රාධ වශන කොට්ටාශය තුොට අප පාධා පරක්ෂණ දෙපාර්තමේන්තුව. තොඩ මේ කියන අය නියෝචිතයෝ ඔය විදේශ රටවල් වලට ගිහිල්ලා වරින්වර ගිහිල්ලා මේ කියන පිරිස ගේන්න උත්සාහ කලා හැයිද ඔබතුමා කියනවා ඔබතුමා බලයට පත්තුනොත් ගෙනනව කියලා. ඒ කියන්නේ මේ උත්සාහ කරමු නිලධාරීන් ැබ උත්හද ගත්තේ හම ැරට වරදක් කරලා තියෙනවා වංචාවක් හෝ වරදක් කරපු අත පසු වීම් කරලා තියෙන රාජකාරය පැරහරන්න තියෙන නිලධාරන් ගරයට වැටන බතු මාව කියැනෙ දදිට ඒවෙනි නිලධාරින් වෙනුවෙන් ඔබතුමා ගන්න පෙවරමක් කරු දෙගත්තින ්‍රීපාල් මේ වංචන කැන දූසිතන දඩුවන් දෙන්න බැරවුණු කරුණු දෙක තමයි එකක් දේශපාලන දශ දෙක මුදත්. වංචනකයාගේ මුදල් බෙදාගනින් පිළිබඳ තර්ගයක්ඇතිබුණවා ම අවංකොගේ නම් අවශ්‍යනන් කියැන ගමතිතුරුන්. ම පාර්ලිමන්තුවේ ඉතා නිශ්චිත ලෙස කිව්වා චෝදනාවට ලක්වී තිබන සමාගමකින් තමයි ඒ අමාතතුවරයටගේ ලබාදීල තිබිනිික. තවේක්මා නිශ්චිත වශයකිව්වා අධිකරය සොයන පුදගලේ සැඟ විසිටයේ පොලිසි ාර මාත්වරයාගේ ගෙදර කියන සාක්ෂ සයිත මකයන් එන්සාමකත වෙඩා තිබින්. මේ දූසිතයන දන්ුවන්දීමේ බාාව බවට පත්තු වුණේ. දේශපාලනය දෙවැනි බාධාව මූල්්‍ය සංසරණ. අපේ පාලනයක් ඇටති මේ භාවිතාවව සද දේපාලය මැදි අත් වෙන්න ෙත්නේ අිනිම කිසිෙක් බේර ගැනීමි ගෝමනාවක්නේ දෙක මුදල් සසරනය වඩා ප ඉඩදින්න ෙත් නෑ. ඊළඟ දැවම් වගකින් පෙහරල්ල බෙන කවරුවරන්න ඕන. ඔවුන් මහිත නිල්ලෙධරින් පමක්නෙේ දේශපාලකි. අපේ රටේ මේ ඉහල සේස්ත්‍රවනි නිල්ධාරී. කවදදාහෝ ප්‍රමාණයටට තමන්ගේ හරන් සාක්සිටන කටුතු කරන්න හරද සාක්ෂට අනුව. කතා කරන්න පටන්ගත්තුත් මේ දේශපාලක මොුණ ආකාර මෙැද තුනාදක ලබටතිී න. සමාර අපරාධකරුවන් අපරාධය මෙහෙවීම සඳහතිම නමාත්‍යයන් සේ ආයත්තෙක එකට සාකච්්‍ය කරනු. එකට ගන දෙනු කරන හොඳයි එද අපි නිදහස් කරන තත්ව. හොඳයි දැඟ බතුමාලගේ ඔබතුමායි ලිදක්්‍රබ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකන්නේ රෝගීන් වෙනුවෙන් එකකට සක්ේෂත්‍රය ද වුණුකිර වෙනුවෙන් ගොඩක් යෝජචනා තියන. ෝගී පුද්ගලන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍ර්ඥත්තියක් ඔබතුමාලා හඳුනල දෙන කලා තියෙනවා එක පාල්ලිමේතු පනතකින් සම්මත කරන්න. එතකොට මොකක්ද එකන මේක බොඩඩ අපිට පැහැදිලි කරන්න අ රෝගීන්ගේ අයිතිවාසික මාරක්ෂ කරන්න කෞදී කවරුත්න මාගාව මාටම අරගෙන පෙන්න්නන්න පුළුවන් මේ අවුරුද්දේ ඒනීම මේ දෙදස් දහ නම වසරේ නමවෙේනි මාසේ පස්වෙනිද. ෝගේ කෙන කරපිටිය රෝහලට තමන්ගේ හරදය ඇත්තිවෙච්චි නාලහිරවීම පිළිබඳව පරීක්ෂණට. ඔගේ ඔගේ මාගාව තිබෙන හුගේ මේ සායනික වාර්තා පොත ලිනිික් පොත එ ලි පොතේ වාකිතියන ොමකදකෙන්. ඔහුට කියෙන පර්රේෂණ හයක් නම් කරලා මේ පර්ේෂණ හය කරගන දෙදස් විසියකේ අගෝස්තු මාසය ඉන්න කියිය. ය දෙදස් දහනමී සැප්ත බර්මාසි නම්වෙන මාසි දහනමි වගේ යන්නේ ඔහුට කියෙන පරීක්ෂණ හයකරගෙන විසියකය අගෝස්තු මාසයන්නක හරපිට රෝවාලේ. එතකට ඒ රෝගා තමාන්ට නිදහස් සෞඛ්‍යසේවයක් ලබා ගැනීම තිබෙන අයිතිය ඒ රෝගියට මැගැරි තිබෙන. අඩුමතරම මොද තින සහතිකේ මේ රෝගයා අවරුද දෙක ජීවතවවික. එන්සේ රෝගියයාගේ අයිතිය ස්ොසාාති කර නු නැත් ඒ වගේ යම් රෝගියක් රෝහොලකට ඇතුල්ලෙනවා නම් ඔහුට අවශ්‍ය වෙන බේත් සහ අනිකුත් පහසුකන් සපයාදීම ආ්ඩි වගකීමක් මේ කලුද්දයක් නෙවී අපි පළමු කොටම මේ පනතට කලින් අපි ඉස්සරලම විවස්ථාවට ගෙනේ නම් නිදහ සෞඛ්‍ය සේවය පුරවැසියක මූලිකයිතිය ඒ අයිත්‍යය තහවුරු කිරීම සඳහා ග නිම් ප්‍රඥ්ත්තියක් පාලිමේන්තිය පනතක්කට සම්මත කරනවා මොකද මාමය කියන්නේ ශ්‍රීපාල් අදපදාාන ප්‍රස්ක කන්දරමතැන තිමති. අපේ ජාතිය ලෙඩවෙලායින් මා දැක්කා ලෝක සෞක සංගධනය වාර්තාවක්ක දිරිපත් කළ තිබෙනවා අපේ ජනගානෙන් අවුදු විස්සට වඩා වැඩි පුරවැසියගින් සයට විසි පහකට කවරෝහෝ වර්ගේ බෝනවෙන රෝගයක් වලදී තිබෙනෝක එක්කෝ දිය වැඩියා එක්ක හරදාබාත් වකුගඩු එක්කො පිළිකා පිළිකා රෝගෙ විතරක් හේතුකොටගෙන දවසක දහතරදිරරික් මරෙනවා වක්කුව රෝග හෙතුකටන දවසට හහිදිරික් මර. සොස්සනබාද රෝග හෙතුකටගෙන දවසකට දළොස් දිරරික් මරනවා. එනිසා අපේ සෞඛ්‍ය සේවය තිබින්නේ අපිට මරණය තෝරගන්න අපිට අයිතය දීල තියෙනවා මොනාකාරෙන් අපි මැරෙන්න්නෙ කියෙල තෝරගන්න පිළිකාවක් කදගෙනත වක්ගඩ වක්ප් ට් කරගනත සොසන රෝගයක් කදාගනදකි. එඒි රටේ මහ ජනතාවට මැරෙන්න්ඩ බල කරපු සෞඛේයක්ක දී තිබිට හොඳයි අප ගඩනගන්නේ අපි ගොඩනගන්නේ නිරෝගි සම්පන සමාජය, නිරෝගි සම්පන ජීවිතය නිරෝගි සම්පන ජීවිතය ගඩනගිමිදී සෞඛ්‍ය සේත්‍ර විශසාාල වධානය කප ොමු කරම. ඒ සඳහා විවස්ථාවේ පතිපාදන ඒවගේ ප්‍රඥය සසාහ. න ම පාදන සකර පිසූදන හො ල් ත්තව දැන් බදුතුවාද සක්ෂේත්‍රය දිර්ගන්නවවා කැලා කිවන දිදරට ගේෙන කියලා එතකොට නෙවිල් ප්‍රාන්දු රෝහල පිළිබඳව දවස ලොක්කවට කතා වෙනවා ොට නිසි ලෙස රජයට පරගනීම ද් වෙලා නැ කියන සෞඛ්‍යමමාත්‍යංශේ ලේකම්බරය පිළි අරගන්නවා. එතකොට කාසල් කාන්තා රෝහලෙන් තමයිැනේ හිදියන් තිස්නමදකට වැටුත් ගගේවනවා කියල සනාත වෙලා තිබෙනවා එ. මෙතනදත් එෙමේ රෝගීන්ගේ පැත්තෙන් ගත්තමත් ඒ ඔවුන්ට යම් මෙතන ගැටලුුවක් තියන්න පුළුවන් එකන වගකීම පිළිබඳ යම් සිද්ධියක් සිදුවීමක් වුුණොත් වගකීම ගන්න කවුද. එදකට රාජ්‍යංශයේද නැතම් පෞද්ගලිකංශය අදාළ හිමිකරුද. මෙවැනි මේ තියෙන උද්ගත් වෙලා තියන අර්බුදයට ඔබතුමාගේ මොකක්ද තින විිසඳුම. ඒ නිශ්චිතල සකවොත් ඔබැහෝොත් නිවිල් ඒ රෝවල පිළිබඳව මාලඹී ඒ රෝහල සෞඛ්‍ය අමාත්‍යන්සයට පවරාගැනීම සඳහා කැබිනෙට් පත්‍රිකාවක් හරහා මාසික මිලියන දෙසියක් වෙන් කරලාද වුණන් මාස් පතා මිලින් දෙසියක් මේක නඩත්විය දංසා පඩි ැඩි වලින් දැරුවෝ. ඔබ කිව් පරදිට අමතරව සමාකාරය මණඩලයන් සඳ වෙනත් රෝහල්ලින් දරලා තිබණ. හැබැයි මේක හරියට ගත්තොත් නිසි පරිදි ඒ පවරාගැනීම සිදුකට නෑ. එනිසා මෙතැන පළමු ප්‍රශ්නිතමයි මුදල් අවභාවිාවක යොදමින්තිබෙන යද මින්තිබෙනවා. මහජනගේ මුදල් ම් පුද්ගලිකුවමනක්කන හසුරුවමින් තිබෙනවා. එන් සපය පළමු ප්‍රයාත්නය ඒ හැසිුරීම සඳහා තීන්දු තීරණ ගනු ලැබූ විශේෂම් සෞඛ්‍ය මාතේ රජගේ සේන්රත්න පිළිබඳව අපි පරක්ෂණ පවත්තනික. රම වක්මක දෙවනුව නෙවිල් රෝහල පෞද්ගල රහල ැටිට පවත්තාගනයීමට එ ව්‍යාපාරිකට අවශ්‍ය නම් එක වුගේ අයිතිය. හැබැයි ඒ අයිති ඔහුට ලබා දෙන්නේ යලි ආ්ඩු විසි වියදන් කරලද මුදල් ලබා දෙන්නේ නම් පමණ. එසේ ලබානො දෙන්නේ නම් මුලින් එකඟ වූ එකඟතාවට අනුව මේ රෝහල ආඩු රෝල බෝඩක් පරිර්න කරම. දැද ඔබතුමා ගත්තු තැත්තට ඇමැතිලාවත් විශේෂය ඔපතුමා දන්නව ඇති ටැබ්ලටස්. ඒකට සමමාරල ඇැතිාව තමක පුතුතාතම ලංකාටගේ නැත්තන් අමතිතාවත් අඇමතික මල්ලගේ යාාතම ටග. ඒක ලංකා මිනිසු දන්න කොච්චර රජය සල්ඩි. ේදන් වෙනවද කියලා මේ ලංකාවට රජය ෙන හෝස්පිටල් නෝර් ෝස්පිටල්ට බේදගේ නවත් බේදලින්. අරගාන කොමිෂන් විදිරයන්නේ සමාරු වෙලාවට ඉන්දිය සක පාගිස් ොලන් ගෙවල්වලින්තමයිඒටපට එකගහන්න ජාචන්දර පිගත්තු ආයතන නේ බේත් ගන්න නමුත් ඒක මුතුමයික ලොක වංචාව නමුත් ගොඩක්කට්ටේගන කතා කරන්න නමුත් ඒකන්න වංචාවදුස ඒතමයි ගොඩක්ට්ට කියන්න අපිට හෙල්ප නිස්්ියක දෙට කියලා ොරගන්නේ හෙල්ති හෙල්තක ඉදිරිියටකින් දනමේ අද රජය ජෙන්දස්කිට ස්රාතියන්නේ මේ පයිවට් බලට්ටස් කරන්න ආයතනයක් ම ाइ ත න තන පත්තු ලර නමු මේ බේද ගිහි තිෙන වංචා සන තුම කහමදග නිවාර බ ඇත්ත රगा ම කලිම්ම කිව් අපේ ලෝක තිෙන වාරම් තුुනක් ගැන එකක් बීජජාවාරම අනිතක අව්‍යवि අනිතක බිහිත් බේද කියැන ලෝක පද්ධානම माfiaියාව අපේ රටේ අහින්සක लेඩ්ු සක් පොද ජනතාව මේ හ ුද ති . දක කාලුපොන්සක මහත්මයාගේ පරේෂණ පත්‍රයයා කාර ඉදිරිපත් කරන ලිපිය ඒ ලිපිය අනුව කියනවා මිනිස්සු ඇතුි මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සියට හැටක් හොඳ කරගැනීම සඳහා මිනිස් ශරීරය ඇතුළම ඊට අවශන පතිසක්තිය ගොඩනැගේ ඉතිබිණි ඇැබැ අදමකද සිදුවී තිබි ලෝකෙ කොහෙවත් නැති තරමට සාල ෙත් පාච්චික රාජ්‍ය බෝට අපි රජ පත්ති තිබි මා මේ ලඟදී වාර්තාාවත්දැක්ක අපේ රටේ ජනගාහනය ලක්ස දෙසීය දෙසය කළෙතුම් ආණ්ඩුව බාහිරාන්සියම් බෙත් තරන්තිනවා ලක්ෂ පන්සීය ජනගානය ලක්ස දෙසයි බාහිරාන්සියම් බෙත් තරගන තියෙන ලක්ෂ පන්සය එක නමොකත් එක්කෙන හත්තට සැරේ ආ්ඩුවේ ෝපඩක බෙත් රන්තිය ඉට අමතර පෞද්ගර ෝරන කොචතර ෙත් ගන්න දත්